දම් සිහනද සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි शरण यामि नमस्कार वेवा दम रुवनट समदा सदहं शरण यामि नमस्कार वेवा संग रुवनट समदा महासंग शरण यामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण शरण यामि साधु पिंगवत्नी अद उदय अभी मे मनसलो किट आपुनिसा अपट लभिच्चे दुर्लभ अवस्था दिकाक गण कथा कला इकाक तमाई अपट पिंकर गंड अवस्था लभीम दिविनी गुडा दुर्लभ एकक गुणात्म दुर्लभाई मगदे चतुरार्य सत्य धर्मे आवोध कर गनीमट अवस्थाव लभीम एतකොට මේ පින් රැස් කිරීමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමත් ලෝක දෙකක පුළුවන් කියලා අපි කතා වුණා නේ මොනවද මේ ලෝක දෙක මනුස්ස ලෝකෙත් දිව්‍ය ලෝකෙත් ඊළඟට අපි කතා වුණා මනුස්ස ලෝකේ මේ අවස්ථා දෙකෙන් ඉස්සෙල්ලාම ගිලිහිලා ගියා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අවස්ථාව. බුදුරජාන් වහන්සේගේ ශාසනය පිරිහීමත් සමග ඒ ගිලිහුන්නේ නැද්ද? ගිලිහිලා ගියා. චර දුරට ගිලිහීම ගිලිහි ගියාද කියන්නේ අන්තිමට පිනුත් ඕනේ කියන මට්ටමට සමහරු ආවේ නැද්ද? අපි කාටවත් වරදක් කරන්නේ නැහැ. අපි කාටවත් කාගේවත් දෙයක් කඩා වඩා ගන්නෑ. ඒ නිසා අපිට ආය අමුතුවෙන් පිනකල යුතු නැහැ. එහෙම කතා වෙන මට්ටමට මිනිස්සු පල්ලෙහාට වැටුණා. එතනින් මිනිස්සු නතර වුණේ පහළට වැටීම. ඊට පස්සේ දිව්‍ය ලෝක ගැන මිනිස්සු කතා වුණේ දිව්‍ය ලෝක කියන්නේ සම්පූර්ණ අබ්බගාත ලෝකයක්. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ කිසි පිනක් කරගන්න බෑ. කිසි පිනක් කරගන්න බැරි අවාසනාවන්ත කාලකන්ණි සත්තු කොටාසයක් හැටියට. ඊට පස්සේ කතා වුණා පින් කරන්න නම් ආයෙමත් මිනිස්සෙක්ම වෙන්න ඕනේ කියලා. හැබැයි මිනිස්සෙක් වෙලා කරගන්න පිනකුත් නෑ. කතාවට විතරයි. මේ වගේ බලාන ඉඳෙද්දි පරිහානිය කරාම ගමන් කරපු ලෝකයක්. ඒ බඳු පරිහානිය කරා ගමන් කරන්න සිද්ධ වුණේ කාලයක් බුද්ධ ශාසනයේ පිරිහුණු නිසා. බුද්ධ ශාසනයේ පිරිහෙන්න හේතු වුණේ අපේ මේ රමණීය සුන්දර ධර්මද්වීපේ නොඑක ආක්‍රමණ වලට භාජනය වෙච්ච නිසා නොඑක මිසදිටු ආක්‍රමණ නිසා නැත්තට නැති වෙලා ගියා. ඔබ දන්නවා මේට අවුරුදු 100කට කලින් රුවන්වැලි සෑය පස්කන්දක් සීරවිල පස්කන්දක් මයංගනේ පස්කන්දක් කිරිවෙහෙර පස්කන්දක් සෝමාවතිය 5 කන්දක්, තිස්සමාරාමේ 5 කන්දක්. මේ ඔක්කොම පස් ගොඩවල් බවට පත් වෙන කම්ම මේ මිනිස්යන්ගේ හැකියාව නැත්තටම නැති වෙලා තිබේ. අද බලන කෙනෙකුට පේන්නේ නිකන් අවුරුදු 10 ගාණක් නොපිරිහී ආවා වගේ. අද අනුරාධපුරේ ගියාම හරි ලස්සනයි. ඇයි දැන් ජේතවනාරාමෙත් ප්‍රතිසංස්කරණය කළා. අබේගිරියත් ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. ලස්සනට බබලනවා රුවන්වැලිසෑය. තූපාරාමේ බබලනවා. සේරවිල බබලනවා. සෝමාවතී බබලනවා. කිරිවේර බබලනවා. එතකොට අද පොඩි දරුවාගේ හිතන් පේන්නේ කොහොමද? කාලයක් තිස්සේ බබලුණා වගේ. නෑ. බොහොම ළඟදී බබලුනේ. බොහොම ළඟදී බබලුනේ. ශ්‍රීමා බෝධින් වහන්සේට අලියතුන්ගෙන් වන වදුරු වළක්වන්න මිට අවුරුදු 200කට කලින් තමයි අර වටේ ගල් වැට හදලා තියෙන්නේ. ඒ කාලේ තිබුණා ධර්මිටි පූජාව කියලා එකක්. මිනිස්සු ධර්මිටි අරගෙන ඇවිල්ලා ශ්‍රීමා බෝධින් වහන්සේට ඈතින් ගිනි ගොඩවල් ගහනවා අලි බෝධිය කණ්ඩෙන් එක බේර ගන්න. එච්චරටම සිංහලයෝ නැති වෙලා ගියා. එහෙම හානි වෙද්දි ශාසනයක් ඉතුරු වෙයිද? පිටතකොට නැත්තටම නැති වුණා. ඊට පස්සේ ධර්ම කතාව නැති වුණා. බොහොම මෑතක තමයි ආයමත් මේ ධර්මයේ පිළිබඳ උද්‍යෝගයේ ඇති වුණේ. ඉතින් දැන් අපි බුද්ධ දේශනා හොඳට දන්නවා. මේ බුද්ධ දේශනා වලින් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. මේ බුද්ධ දේශනා ඉගෙන ගන්න අපිට ලැබෙනවා. ඒ දේශනා වලින් තමයි මේ පින සහ මේ ධර්මය අවබෝධ කරන අවස්ථාව ඉගෙන ගත්තේ. මේ දෙකම මිනිසුන්ට අහිමි වුණා. අයි හරිය අර්ථය දන්නේ නැහැ. ඉස්සර අපි මතකයි අපිට අපි පොඩි කාලේ නම ගැහුවේ නැත්නම් ආධාරයක්වත් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නම ගහන්න ඕනේ. දැන් සෝමාවතී නම් මල්ලාසනිය හදන්නේ. සෝමාවතීගේ නම ගහන්න ඕනේ. බුදු විම පූජා කරන්නේ කරුණාවතී නම් යටින් ගහන්න ඕනේ කරුණාවතී කියලා. එතකොට බුදු පිළිමේ වඳින එකට කරුණාවතීටත් වඳිනවා. මල් පූජා කරන සෝමාවතීටත් පුදනවා. ඒ මට්ටමට අර තමන්ගේ නම නොදා කිසි දෙයක් කරගන්න බැරි විදියට තිබුණේ. දැන් ඒ මොකද හේතුව? පින්නට තැන නැති නිසා. දැන් එහෙම නැහැ. දැන් හොඳටම නොනැත්තා පින ඉදිරියට අරගෙන නම පස්සට දාලා වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඒ අතරේ මම ඔබට කිව්වා මේ පින් කර කර අපි යන එකේ අපිට පිනත් අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. හැබැයි පිනේ ස්ථිර විසඳුමක් නැහැ කියලා. පින නමුත් පින ඕනේ. ඉස්තර විසඳුමක් නැති වුණාට. දැන් අපිට ගෙයක් දොරක් ඕනේ. ඉස්තර විසඳුමක් නැති වුණාට. බත් කන්න ඕනේ වෙලාවට. ඇඳුමක් ඕනේ. ඉව ඉස්තර විසඳුම් නෙමෙයි නමුත් ඕනේ. ඒ වගේ අපිට අවශ්‍ය දේවල්. ඉස්තර විසඳුම මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පළවෙනි පියවර සෝතාපන්න වීම. දෙවෙනි පියවර සකදාගාමි වීම. තුන්වෙනි පියවර අනාගාමි වීම. හතරවෙනි පියවර රහත් ඵලයේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ වීම. පස්වෙනි පියවරක් නැහැ. ඒතර පියවර කීයද තියෙන්නේ? 4යි. 4ෙන් සම්පූර්ණ වෙනවා. එතකොට සෝතාපන්න වෙන කෙනා මොන ආකාරයේ දුකකින්ද නිදහස් වෙන්නේ කියලා අපි උදේවරුවේ ඉගෙන ගත්තා. ඒකට බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්ව ලස්සන උපමාවක් අපිට වදාලා. උන්වහන්සේ වදාලා මහා සාගරයේ सागर जले उपमा करගෙන මොකක්ද දේශනාව सागर जलය සිඳිලා යනවා වතුර බින්දු දෙකක් තුනක් තියෙද්දි ඊට පස්සේ උන්වහන්සේ ආනවා මේ ඉතුරු වෙච්ච වතුර බින්දු දෙක තුනද ගොඩක් තියෙන්නේ සිඳුණු ජලයේද කියලා එතකොට මොකක්ද උත්තරේ සිඳුණු ජලයේ තමයි පමන කරන්න බැරි ඉතුරු වෙච්ච ජලය තමයි බොහොම චූට්ට මේ වගේ කිව්වා කෙනෙක් සෝවාන් වුණොත් ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පළවෙනි පීවරට આવොත් එයාට විඳින්න ඉතුරු වෙන දුක. ඒ අතින් බැලුවාම ඉතින් ඒක ඒ උත්තරේ සැනසෙලිදායක නැද්ද? බොහොම සැනසෙලිදායකයි. කාන්තාරයේ ඉන්න කෙනෙකුට වැස්සක් වගේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට කියන තව නමක් තමයි ධම්මචක්කු. ධම්මචක්කු කියන්නේ දහම් ඇස. ඒකට තව වචනයක් තමයි දිට්ඨි සම්පන්න. ඒ කියන්නේ නිවැරදි දැක්මෙන් යුතු කෙනා කියන එක. එතකොට මේ චතුරාර්ය සත්‍යයේ හරි විදිහට අවබෝධ වුණොත් ඒක වේ සෝවාන් ඵලයට කෙනෙකුටපත් වෙන්න ලැබුණොත් මොකක්ද එයාගේ ඇති වෙන වෙනස්කම මොකක්ද එයාගේ නැති වෙන්නේ? ඔව් හිතේ මුල් බැසගත්තු දෘෂ්ටියක් නැති වෙනවා. මොකක්ද ඒ දෘෂ්ටිය? සක්කාය දෘෂ්ටිය. ඊළඟට සීලබ්බත පරාමාස ඒ කිවි සීල වෘත වලට බැඳෙන ගතිය නැති වෙනවා. මට මතකයි මේ පසුගිය දවස්වල මම ඔය යුරෝපේ අපේ අසපු කීපයක මට යන්න අවස්ථාව ලැබුණා. ඒදි මට දැනගන්න ලැබුණ හරි සෝචනීය දෙයක් මොකක්ද ඒක ආගමික සංවිධානය. ඒ ඕන ආගමකට ඒගොල්ලෝ පොදුවේ කියන චර්ච් කියලා. ඉතින් ඒක අලුත් චර්ච් එකක් හදලා චර්ච් කිය අපි පල්ලියටනේ. එතකොට ඒගොල්ලන්ගේ චර්ච් එකේ පිටිපස්සේ ඒගොල්ලන්ගේ ආගම අදහන පල්ලිය පිටිපස්සේ පිටණියක් තියෙනවා. පිටණිය හොඳට තනකොළ වවලා තියෙනවා. ඒ ආගමේ උගන්වන්නේ සබහා දහම. මේ සබහා දහමත් එක්ක එකතු වෙලා ඉන්න සත්තු ඒගොල්ලෝ තෝරගන්නවා. තෝරගෙන ඒගොල්ලෝ එහි අනුගමනය කරනවා ගෝ වෘතය. ගෝ වෘතය කියන්නේ ගවයෙක් වගේ හැසිරීම. මේ ජර්මනියේ වෙන්නේ ඒ ගෝවෘතයේ අනුගමනය කරන අය ඒ පල්ලියේ ඉඳලා ඒගොල්ලන්ගේ මොනවා හරි ඉගෙනගෙන අර පිට්ටනියට ගිහිල්ලා හතර ගාතින් තනකොළ කනවා. මේ තනකොළ කන්නේ ඒ මිනිස්සුන්ට කන්න නැතුවද? ජර්මන්කාරයන්ට නෑ. කවුරු කන්න නොදීද? නෑ. මිනිස්සු දඬුවමකට යටත් කරලා බය කරලාද? නෑ. විමුක්තියක් නාමෙන්. එතකොට මේ පවුලක්ම මේ තනකොළක කා ඉන්නකොට ඒ පවුලේ පොඩි දරුවා අසනීප වුණා. මේ තනකොළක යමේ. අසනීප වුණාට පස්සේ ඒගොල්ල අනිත් අය කවුරු හරි මැදිහත් වෙලා මෙයාව ස්පිතාලෙ ගෙනිච්චා. මල් ළමයා මැරුණා. මැරුණාට පස්සේ ඒ දෙමාපියෝ කිව්වා කමක් නැහැ. විමුක්තිය කරා ගියපු කොළුවෙක් නේ කිව්වා. බලන්න සීලබ්බත පරාමාස යන්නේ කොහෙද කියලා. මිනිස්යාට තමන් යන දිශාව අවුල් කරලා දෙනවා ඔය සීලබ්බත පරාමාස වලින්. එතකොට ධර්ම මාර්ගයට ආපු එක්කෙනාට දිශාව අවුල් වෙන්නේ නැහැ. ඒ හේතුව සීලබ්බත පරාමාස නැති නිසා. අන්න සෝවාන් වීමේ වාසිය. සක්කාය දිට්ඨිය නැති එක්කෙනා ආලන්තරී පාප කර්මයකට යන්නේ. මිස දිටුවක් අදහන්න යන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඊළඟට විචිකිච්ඡා නැති වෙනවා සීලබ්බත පරාමාස නැති. විචිකිච්ඡා කිව්වේ සැකේ. දැන් අරම කොහොම කරගෙන ගියත් කවුරු හරි කෙනෙක් තර්කය මුල් කරගෙන ඒගොල්ලන්ට තර්ක කළා ඉගැන්නුවොත් न्याय में एक बोरुआ वो याला हुविला इन्ने केला साकी ऐतिहासिक ने बेरी दे आ इमत ऐतिहासिक ना है बैठे में एक बोरुआ क्वाद केला मैं धर्मेट आप में किनाट එහෙම වෙන්නේ නැහැ. ඇයි හේතුව? එයාට තියෙනවා ධම්මචක්කු. ධර්ම ඇස. ඇස තියෙන කෙනාට පේනවනේ. ඇස නැත්තම් පේන්නේ නැත්තේ. ඇස තියෙන කෙනාට පේනවා. ඒ ඇස ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ඇස අපෙන් කාට හරි ලැබුණොත් එයාට කල්ප ගානකට නොලැබිච්ච හැක් කෙලවරක් නැති සසරේ කිසිදාක නොලැබුණු ඇසක් ඒසින් එයාට ඇත්ත පෙනේවි ඒසින් එයා හැබෑ තතු දකීවි අනේ හැබෑ ඇත්ත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ශ්‍රාවකයා කරනවා මොකද්ද කරන්නේ පටිච්ච සමුප්පාදං යේව සාදුකං මනසිකරෝති පටිච්ච සමුප්පාද ධර්මයම මනවින් මෙනෙහි කරයි පටිච්ච සමුප්පාද ධර්මයේ පටිච්ච සමුප්පාද ධර්මයේ හරියට අහුනොත් හරි විදියට අහුනොත් එයා සත්පුරුෂ භූමියට වැටෙනවා सात्पुरुष भूमि ऐतिहासिक केले ही गुना परिसंपादे हरियत आहुनोत केले ही गुना दान्ना किनिक्विनवा केले ही गुना दक्ना किनिक्विनवा केले ही गुना हादुना न किनिक्विनवा सात्पुरुष भूमि पटांगण में किन्दे केले ही गुनिंग सब परिसंपादर में हम हेतु प्रत्यम पैगाना क्विस्तर कलात केले गुनी नेता सात्पुरुष धर्मी आटा हुवेला ने ये तो कोटे सात्पुरुष धर्मी आहुवी ने किंतमा ये लाखुनो होया गानी ने आठ में का तेरुना कियला धर्मे तेरुना ना यहाँ सात्पुरुष धर्मे टेबेटे ना ऐ धर्मे तेरी चेक किन्हें कुछ लक्षण नेता में सात्पुरुषाना दस्सावी सात्पुरुषान दाकिनवा सात्पुरुष धम्मस खोविदो सात्पुरुष धर्मेट दक्षाई सात्पुरुष धम्मे सुविनीतो सात्पुरुष धर्मे मनवे हिक्मेनो इति मे सात्पुरुष धर्मेट एंड අපට උද්ගොඩක් උදව් වෙන්නේ මොකද්ද පටිච්චසමුප්පාදේ පටිච්චසමුප්පාදේ ඉගෙන ගන්නේදී හොඳට මතක තියාගන්න අපි ඉගෙන ගන්නේ වාද කරන්න නෙමෙයි. අවබෝධ කරන්නයි. අවබෝධ කිරීමට ඉගෙන ගන්න කෙනා තමා කියන්නේ මොකද්ද කියලා විමසා බලන්නයි මේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්නේදී බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ අංගයන් ගැන ඇතැම් සූත්‍රවල एक एक आयुरिंग विस्तर करला तीन हम तो ये विस्तरी बुद्धरजानन महानसी के नंग एक आप इटे विनाश कराने बे ऐ आप इटे ऐसे देख के बागवे तो नाची दे बागवे तो नाची आप इटे एकम गुड़न ने की लक हाथरे पैट्टी बैलूट हाथरे विधि कटे पेंड बेरी दे मेरे पैट उधर पैट्टी बैलूट गुड़न ने की लक वेन विधि कटे पेंड एवी दाकुनेम बैलूट वेन विधि कटे पेनेवी नागन हिरिम बैलूट वेन विधि कटे पेनेवी बाटे हिरिम बैलूट तावत विधि कटे पेनेवी काउर हरे की वो उत्तरेम बाल न विधि टम पेंड होने की ला एक आप इटे केल किया न बहने अहितु समाहरे गोड़ने के लिए क्या क्या देते दिए लो उत्तरे टे पेंड वेन विधि कटे पीटी पास टे पेंड वेन विधि कटे नहीं दे तेन इसां මේ පටිච්චසමුපාදෙත් අපිට එහෙම එක එක තැන් හම්බ වෙනවා මේ දේශනාවල බුදුරජාණන් වහන්සේලා ඔබ දන්නා බුද්ධත්වයට පත් වෙනවා බුද්ධත්වයට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුදු බවට පත් වෙනවා සම්බුදු බවට පත් වෙනවා කියන්නේ මොකද්ද බාහිර කිසි කෙනෙකුගේ උදව්වක් උපකාරයක් අවවාදයක් අනුශාසනාවක් නැතුව තමන් තනියම ඇති කරගත්තු වැටහීමෙන් තමන් තනියම උපදවාගත්තු අවබෝධයෙන් විමසීම. එහෙම අවබෝධයෙන් තමන්ගේ තනි උත්සාහයෙන් තනි ඥාණින් කළත් සෝවාන් විය යුතුයි. පළවෙනි පියවර. සම්මා සම්බුදු කෙනෙකුත් පළමුවෙන්ම සෝවාන් විය යුතුයි. දෙවනුව සකදාගාමි විය යුතුයි. තුන්වෙනුව අනාගාමි විය යුතුයි. හතරවෙනුව අරහත් ඵලයටපත් විය යුතුයි. එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධි මුලයේදීත් පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඵලයන්ටපත් වුණා. ඒපත් වෙද්දී අර බාහිරින් උදව්ව නැහැ. බාහිරින් උදව් ලැබුණේ නැහැ. තමන්මයි තනියම ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තේ. තමන්මයි තනියම හොයාගත්තේ. ඒ බාහිර උදව්ව නැතුව තමන්ම හොයාගනිද්දී තේරෙන තැනකින් පටන් ගන්න. ආන්ගේ ගැන විස්තරේ. අපි දන්නවා මේ කල්ප 100 ඇතුළත බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද? 7 නමයි. කවුද? විපස්සී, සීඛී, වෙස්සභූ, කාකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම. එතකොට මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා හැමෝටම කිව්වේ මේ 7 නමටම අවබෝධයේ ඇති වෙන්න ඒ නුවණ වැඩුණේ එකම ස්වභාවයෙන්. එක්කෙනෙකුට කෙනෙක් වෙනස් නැහැ. එකම ස්වභාවයෙන් තමයි අවබෝධය වැඩෙන්නේ. තනියම උත්සාහ කරද්දී සම්මා සම්බුදුවරු ඥානෙ වැඩෙන්නේ එකම විදියට. එතකොට උන්වහන්සේලා තනියම මේ මාර්ගයේ ගමන් කරන්න මේ නුවණ දියුණු කරන්න හේතු ප්‍රත්‍ය විමසපු ආකාරය මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒක කියලා දුන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු මේ දේශනාවේ නම විපස්සී කියන සූත්‍ර දේශනාව. මේ දේශනාවේ නම මොකද්ද? විපස්සී. ඒ කිව්වේ විපස්සී කියන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න නුවණින් මෙනෙහි කරපු හැටි. හැබැයි ඒ විදිහමයි අනිත් බුදුරජාණන් වහන්සේලාටත්. ඒ කියන්නේ විපස්සී, සීඛී, කකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම කියන මේ සියලු බුදවරු එකම ආකාරයට විමසුවේ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ශ්‍රාවකයන්ටත් ඒ විදිහටම විමසන්න ඉගැන්වුවා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවරදී. එතකොට උන්වහන්සේ දැන් ඔබ දන්නවා බුද්ධත්වයට පත් වෙන බෝධිසත්ව කෙනෙක් අනපේක්ෂිත ගිහි ගෙදරදී අපේක්ෂා කරපු නැති දෙයකට මුණ දෙනවා. අපේ බෝසතාණන් වහන්සේත් මහ බෝසතාණන් වහන්සේත් අපේක්ෂා නොකළ දෙයකට මුණ දුන්නා. උද්‍යානයට යද්දී උද්‍යාන ක්‍රීඩාවට අපේක්ෂා නොකළ දෙයක් දැක්කා. මොකක්ද දැක්කේ? දැක්ක මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳ සමන රූපය දැක්කා. එතන මේ සතර පෙර නිමිති දැකීම සියලු බෝසතුන්ට අපේක්ෂා නැති වෙලාවක වෙන එකක්. බලාපොරොත්තු නැති වෙලාවක වෙන එකක්. මං සතර පෙර නිමිති බලන්න යන්න ඕන කියලා පහළට බහලා යන්නේ නැහැ. ඇයි හේතුව? එහෙම එකක් දන්නේ නැහැ. බුද්ධ දේශනා නැහැ ඒ කාලේ. අනික බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලේ පසේ බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ. එතකොට ඒ මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් දැක්කට පස්සේ මේක හිතේ වැඩ කරන්න ගන්නවා. දැන් අපිට වෙන්නේ ඒකේ අනිත් පැත්තනේ. මේ දුක පේනවා, මේ මතක නැතු යනවා. මේ හිතට පීඩා වෙනවා, ආයමත් ඒක අමතක වෙලා හිත මායාවේ පැටලෙනවා. අනේ මේකෙන් ඈතර වෙන්න නැත්නම් කියලා හිතෙනවා. ආ හිතෙනවා කෑමක් දැක්කොත් අනේ අරක කන්න නැත්නම් කියලා. අනේ මට නම් මේක එපා කියලා හිතෙන එකට හිතෙනවා අනේ අර ඇඳුම ගන්න නැත්නම් කියලා. ඒ කියන්නේ අපිට එපා කියන එකත් එක්කම පිටිපස්සෙන් එනවා ඕනී කියලා එකක්. බුදු කෙනෙකු වෙන්න හදන කියන චරිතේ ඊට වෙනස්. එපා කියන එකම හිතෙන්න ගන්නවා. මෙහෙම දුකක්ද මේ තියෙන්නේ, මෙහෙම දුකක්ද මේ තියෙන්නේ කියලා. ඒ පිම්බලේ එහෙම දිගින් දිගට හිතෙන්න ගත්තාම ඒ ඔස්සේ යනවා. එහෙමයි වෙන්නේ. ඒ ඔස්සේ යනවා හොයාගෙන. බුද්ධ කාලේ ගොඩක් අය එහෙමයි. ගොඩක් අය පින්වන්තයෝ එහෙම හිටියේ. හිත වෙනස් වුණේ. විපස්සිස්ස භික්ඛවේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේව සම්බෝධානපි සම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි. විපස්සී බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් බෝසත්ව සිටිද්දී ඒකේ බෝධිමූලේ බුදු වෙන්න කලින් යම් කිසි දෙයක් දැන් වෙලා. දැන් මේ සිද්ධිය වෙන්නේ පාන්දර ජාමේ. ඊට කලින් යම් කිසි දෙයක් දන්නවා. මොනවද ඒ? පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබලා. ඒ කිව්වේ පෙර මේ ජීවිතේ කෙලවරක් නැතුව මේ සසරේ භවයෙන් භවයේ ආපස්සට බලාගෙන යනවා ඉවරයක් නැහැ. යනවා ඉවරයක් නැත්තම් හැරින්නනේ තියෙන්නේ. හැරිලා ආවා. කල්පගණන් බලනවා පටන් ගත්ත කොනක් හොයන්න බැරි නම් මොකද්ද කරන්න තියෙන්නේ? හැරිලා ඉන්නනේ තියෙන්නේ. දොප ගමනක් යනවා. යනවා ඉවර නැත්තම් මොකද වෙන්නේ? කොච්චර ගියත් ඔච්චර නේ කියලා හැරිලා ඉන්නේ නැද්ද? හැරිලා එනවා. ඒ වගේ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ගියාම ඉවරයක් නැහැ. ඊට පස්සේ ඒ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා තමන් මේ කෙලවර නැති භව ගමනක ඉන්නා වගේ මේක තමන්ට විතරක් ස්පෙෂල්ද? තමන්ට විතරක් වෙන එකක්ද? මේක අනිසත්වයන්ට වෙන්නේ නැද්ද කියලා බලද්දී බැලින්නම් හොඳලාටත් එහෙමයි. අනිත් අයටත් එහෙමයි. හැමෝම කර්මානුරූප උපදිනවා, කර්මානුරූප චුත වෙනවා. කර්මානුරූප චුත වෙන්නේ කර්මානුරූප උපදින්නයි. කර්මානුරූප උපදිලා ආය කර්ම රැස් කරගෙන ආය චුත වෙනවා. මේකේ අවසානයක් නෑ. අන්න එතකොට අර දැකපු පෙර නිමිති, මහලු වීම, ලෙඩවීම, මරණය මේවමයි හිතට වදින්නේ. එහෙනම් මේකේ තියෙන්නේ ජරා මරණ නොවේ. ඇයි උපදිනවා, දිරනවා, මැරෙනවා. මෙච්චර නොවේ තියෙන්නේ. දැන් අපිට කවුරු හරි කෙනෙක් මැරුණාම අනේ අපි අතර ආයේ උපදීවා හිතනෝනේ. ආපාතර උපදීවා කියලා හිතනවා. නැමෙත් යා උපන්නට පස්සේ ආයෙත් ප්‍රශ්නියට නැද්ද? ආයෙමත් ප්‍රශ්නේ තමයි. නමුත් මේක ප්‍රශ්නයක් කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේම උත්තරයක් කියලා. උත්තරේ ඒක නෙමෙයි. මේ ප්‍රශ්නෙමයි. ඉතින් ඒ නිසා බෝසතාණන් වහන්සේ හිතනවා මෙහෙම. කිච්ඡං වතයන් ලෝකෝ ආපන්නෝ. අනේ මේ ලෝක සත්වයා මහා කරදරයක වැටිලා නොවේ. විශාල කරදරයක දුකකට වැටිලා. මොකද දුක? ජායතිච්ච ජීයතිච්ච උපදිනවා දිරනවා. මියතිච්ච මැරෙනවා. චවතිච්ච චුත වෙනවා. උපපජ්ජතිච්ච ආයමත් උපදිනවා. අතච පණිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරා මරණස්ස. නමුත් එසේ නමුත් ඒ කිව්වේ ඉපදිනවා දිරනවා චුත මැරෙනවා චුත වෙනවා ආයමත් උපදිනවා. මේ සෙල්ලම නවතින්නේ නැහැ. මේ නැවතීමක් නැහැ මේ වැඩේ. අපි මේ දැන් ඔක්කොම මැරෙනවා කියමු. අපිට මක් වේද? පිරුණම් පානවද? නෑ. මක් වේද අපිට දැන්? ආයමත් උපදිනවා. හැබැයි ආයෙත් උපදින්නේ මේ ආත්මෙ ඉපදිච්ච විදියටමයි. ඒ කොහොමද? කාර්බාන රූපෝ. Tamanට දැනුවත්ම එහෙම උපදින්න එහෙම කරගන්න පුළුවන් ඒ කාර්මාන රූපෝ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් මරණාසන්න විතර බ්‍රාහ්මණෙක්ව මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බඹලුව උපත පිහිටෙව්වා. ඒ යාට ඕන හැටියට ඒක හදලා දුන්නා. හේතුවක්. හේතුව නැත්තම් බෑ කරන්න. නමුත් මේ ජරාවටපත් වෙන මරණයටපත් වෙන මේ ස්වභාවයේ නිදහස් වීමක් පේන තෙක් මානෙක නැහැ. නිදහස් වීමක් පේන තෙක් මානෙක නැහැ. ඉස්සර නම් ඔය බටහිර මිනිස්සු, ඒ බටහිර කියන්නේ යුරෝපේ කියන්නේ උපදින්න නුසුදුසු තැනක්. යුරෝපේ කියන්නේ. ඇයි හේතුව? කාණ්ඩ නම් ඉතින් පුළුවන්. බත් කන්නේ, පාන්නේ කන්නේ. ඒවත් පුළුවන්. ඉන්න තැනකුත් හදයි. මොහොතෙත් නායි. බීලා ඉඳි. ජීවිතය අවබෝධයක් පේන තෙක් මානේ නැහැ. පේන දෙයක් මානේ නැහැ. ඔබ අහලා ඇති එඩ්ගා කේසි කියලා එක්කෙනෙක් 1930 ගණන් වල හිටපු එක්කෙනෙක්. එයා අර මිනිස්සුන්ගේ පෙරාත්මය ගැන විස්තර කියලා තියෙනවා. ඒක ලංකාවේ පොතක් තියෙනවා සංසාර මන්දිර කියලා පොතක්. ඒ පොතේ නම් භාෂාව බොහොම අමාරුයි කියව ගන්න. එයා මේ පොත ලියපු දවස්වල ඊට පස්සේ ඒකේ තව විස්තරයක් තව කෙනෙකුගේ පෙර ආත්මයක්. ඒ පෙර ආත්ම වෙන රටක හිටිය බ්‍රයිඩේ මාෆි කියලා. එයාගේ විස්තරේ තව මහත්යෙක් පොතක් ලිව්වා. මේකට මේ මැරිලා කලින් හිටපු කෙනෙක් මැරිලා ආයි උපදිනවා. ආයෙ මැරිලා ආයි උපදිනවා කියන එක අහලා මුළු යුරෝපෙම කැළඹුණා. ඒ වචනේ අහලා කැළඹිලා හිතුවා අපේ මේ බොරු. මේවා බොරු. ආයෙ උපදිනවද එහෙම? ආයෙ මැරිලා පලච්ච කෙනෙක් ආයෙ උපදීද? මේවා මේ විහිළු. කියලා අන්තිමට සංගීත බෑන්ඩ් කණ්ඩායම් හැදුවා. බ්‍රයිඩේ මර්ෆි බෑන්ඩ් කියලා. ඒවා එච්චර මේ බොරු කියලා හිතුවේ. පත්තරවල දිගටම ගැහුවා ඒගොල්ලන්ට. පල්ලියකින් වෙනම කතන්දර හදලා එයාගේ නම රූත් කියලා කෙනෙකුගේ කතන්දරයක් හදලා ආයෙ හැදුවා ඒ විදිහටම බොරුවක්. මෙහෙම හදා මේක විහිළුවට ලක් කළා. ඒ කියන්නේ ඒතර මිනිස්සු හිතන් හිටියේ මොකද්ද? මේ ඉපදුනා කියන්නේ දෙවියන්නේ තෑග්ගක්. මේ කාල පරිච්ඡේදෙ හිටියට පස්සේ මේ ආත්මය ආයෙ ගිහලා දෙවියන්ගේ ගබඩාවේ ඇලිනවා. එතනින් ඉවරයි. ඉතින් මේ වගේ ලෝකෙක උපන්න මිනිසයාට පිහිටක් තියේද? ඒ අන්ධකාරීම මිසක් එළියක් තියේද? නෑ. එහෙම මේ මිනිස්සු කතා කරනවා මේ මම මේ කියන්නේ මේ අවුරුදු 100ක් නැති කේස් එකක්. අවුරුදු 2500කට කලින් මේ රහතන් වහන්සේලා බලන්න වෙනස. ඉතින් එතකොට මේ බෝසතාණන් වහන්සේ හිතනවා මේ ජරා මරණ දැන් නිකන් නෙමෙයි මේ ජරා මරණ ගැන දැනගන්නේ. ඥාන දෙකක් මුල් වෙලා තියෙනවා. පුබ්බේ නිවාස ඥානයත් චුතුපාත ඥානය. මේ ජරා මරණ වල අවසානයක් නෑ. මේකේ නිදහස් වීමක් නෑ නොවේ. කුදස් නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤා ඉස්සති ජරා මරණස්සාති. මේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ කවද්ද? මේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ කවද්ද කියලා හොයන්න ගත්තා. මේ විපස්සී කියන බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී හොයන්න ගත්තා. ඒතර හොයන්න ගත්තේ මොකේට උත්තරයක්ද? ජරා මරණයට උත්තරයක් හොයන්න ගත්තේ. ජරා මරණයේ කොහොමද මේක වෙන්නේ කියලා හොයන්න ගත්තේ. හොයන්න ගත්තාම ඒ බෝසතාණන් වහන්සේට මේ කාරණේ මේ විදිහට හෙව්වේ කොහොමද? දැන් තේරුම් ගත්ත මේක හේතුඵල ධර්මයෙන් වෙන්නේ කියලා. ඉස්ලාම කලේ මොකද්ද? මැවිල්ල අත්හැරියා. මැවිල්ල පටලවගෙන මේක කරන්න බෑ. ඒ කියන්නේ මවපොදයක් තියෙනවා නම් ඒ මවපොදේ මවපියෙක් කෙනාට අයින් කරන්න පුළුවන් නේ. දැන් අපිට බැරිදී අපි හදපු දේ කඩන්න. අපි හදපු ඕනම මිනිස්සයා හදපු ඕනම දේ මිනිස්සෙට කඩන්න පුළුවන්. මිනිස්සෙක් මේ පෘථිවිය වැහෙන්න කොට නැගිලි හැදුවත් ඒ මිනිස්සෙන් ඒක කඩන්න පුළුවන්. හදපු එක කඩනවා. ඒක පුළුවන්. හැදුවට පස්සේ කඩන්න බැරි නම් එයා ඒක හැදීමේකේ වගකීමක් ගන්න බෑනේ. නේද? ඉතින් මේක මැවුම් කාර්යයකට දාපු එක මුලින්ම අතෑරියා. මේක මැවිල්ලා අතෑරියා. තවත් එකක් අතෑරියා. මොකද්ද? ඉබේ හටගත්තු දෙයක් කියන එක අතෑරියා. ඇයි ඉබේ නම් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ? අපිට තියෙන මොකද්ද? බලාගෙන ඉන්න. ඇයි ඉබේම ඉතුරු එකත් වේවි. ඉබේම වෙනවා කියලා බණ කියන පිරිසක් ඒ කාලේ හිටියා. ඒ කාලේ කිව්වා කන්දක් උඩට ගොහින් නූල් බෝලයක් අතට අරන් ඒ නූලේ කෙලවර අල්ලගෙන බෝලි වීසි කරපන් කිව්වා. එතකොට ඒ නූල් බෝලේ ඈතට යන්නේ කොතෙක් දුරද? නූල තියනකම්. ඒ වගේ තමයි කිව්වා ওই දඟලන් දෙපා කිව්වා. හිටහන් කිව්වා හිමින් මේ 84000ක් යෝනිවල උපදින්න තියෙනවා. ඒ උපදිලා ඊබේ ඔටෝ විමුක්තිය කරා යයි කිව්වා. ඒව ඔක්කොම උන්වහන්සේ අතහැරලා තිබුණේ මේ බෝසත්ත්වය. අතහැරලා බලනවා මේ හේතුව මොකද්ද? අන්න විසඳෙන්න පටන් ගන්න තැන. මොකද්ද මේකේ හේතුව? මොකද්ද? නෝනෙත්තිකුට හොඳ මෙවලමක්. නෝනෙත්තිකුට හොඳ ආරමුණක්. මොකද්ද? යමක හේතුව සෙවීම. කිම්මි නුකෝ සති ජරා මරණං හෝති කිම් පච්චයා ජරා මරණං. මේ ජරා මරණ ඇති වෙන්න හේතුව මොකද්ද? මේ අපි මේ නිකම්ම නිකන් ජරා මරණක් කියනවා. මේක නිකම්ම නිකන් ජරා මරණ නෙමෙයි. මේ ජරා මරණ උන්වහන්සේලා හොඳට තෝරගන්නවා. කොහොමද තෝරගන්නේ? ජරා තෝරගන්නවා. ජරා කියන්නේ මොකද්ද? ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකාය තුල සත්වයා දිරාගෙන යනවා. දිරාගෙන යනවා. අපි හිතුවද මේ තරුණ වයසේ ඉන්නකොට අපි මෙහෙම ජරා ජීර්ණ වේවි යයි කියලා? නෑ. දිරාගෙන යනවා. දාත් කැඩෙනවා. කේස් පැහෙනවා. ඇඟපත රැලි වැටෙනවා. දාත් හැලෙනවා. ඇඟ පණ නැති වෙනවා. එහෙම වෙද්දි ඉන්ද්‍රියන් මේ ඇස් දෙක පෙනීම අඩු වෙනවා. කන් ඇහිල්ල දුර්වල වෙනවා. නාසයේද ගඳ සුවඳ දැනිල්ල දුර්වල වෙනවා. මේ කන බොණීමේ රහ දැනෙන්නේ නැතුව යනවා. ඔව් ඊට පස්සේ ඇඟපත ඉරි වැටෙනවා. ඒ මෙහෙම වෙනවා වයසට යනකොට. එතකොට ආයසත් පිරිහිගෙන යනවා. ජරා මරණය ඒ ඇඟලෙන් චුත වෙනවා. ඉතින් මෙහෙම ජරා මරණ වෙනකොට මේක එකම ඉරණමක් කෙලවරක් නැති ආත්ම. ඒ අතරේ පුද්ගලයෙක් මොන දෙන මොනතරම් කායික දුක් මානසික දුක් සුවල්පද? කෙනෙක් සුවල්ප දුකක්ද මේ මොන දෙන්නේ? එක අම්මා කෙනෙක් මගේ ළඟට ආවා. තරුණ අම්මා කෙනෙක්. මේ අම්මා කතා කළා මට කියනවා අනේ ස්වාමීනි මේ ධර්මයෙන් නොතිබෙන්න මම මෙහෙම සිහියෙන් කතා කරන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේගේ පොත්පත් කියවලා මේ වැඩසටහන් වලට ඇවිල්ලා මම මේ ධර්මය ඉගෙන ගත්තේ නැත්නම් මට මෙහෙම සිහියෙන් කතා කරන්න හම්බ වෙන්නේ නැහැ කිව්වා. දරුවට වයස මාස 10යි. අම්මා ළමයා හොදලා පවුඩර් දාලා වම කළා ළමයාත් එක්ක සෙල්ලම් කර හිටිය උඩ තට්ටුවේ මේ වාඩි වෙලා. ඉඳදී අර බීරළු වැට තියෙනවා. මේ අම්මා චුට්ටක් එහාට නංගන මේ පැටිය බීරළු වැටේ තියලා ලෙස්සල වැටිලා බිමට. අම්මා එනකොට ළමයා නැහැ. බලද්දි මේ බිම වැටිලා. උස්සන් ගියා ළමයා මැරුණා. ये अम्मा के ऐसे किस तरह अम्मा के ना ये अम्मा के ना अने मामा मैं दारुदु का विंदी उल्लंघन पुलवांगों ने मैं दार में यहाँ पर निशान किया मैं दार में ना एवेली माम किसान को थी मैं के लम्हे तरं दीवा किया बेहित होया आगे ना हम दार में निशान मामे के हिलवा किया ये दार में हालाती बो नेता में दार में त्याना थी जान देते ना नहीं तो मैं जरा मरने टकी तो मुकादे केला खोयन पटंगत बोसतानन वहाँ से अभी सामान्य जरा मरने विने के टापी मुकादे करानी सामान्य अभी पौधीय करने देखी आंधे ओ इस सरनांग इतने विशेष ये में वेलाव बालनो वेलाव टे माकवात वेलाद केला ये तो वोटे उपान वेलाव बालना मैं मुकादे उन्हें वायस टकिया वेलावी वैरेद्दाद लेडे वेला स्पिरिटाले वेलावी वैरेद्दाद इटे पासे बाला इटे पासे अभी मुकाद्द कराने सामने पौधु सामुती इंकरन देवाल टिकर बोधी पूजा थी नो केला पे इल्ला ने मुकाद्द भी जारामारन वाला कंडे केला नहीं दे जारामारन वाला कंडे केला नमोते के हेतु किंग है दिच्छिकाक जारामारन हेतु किंग है दिच्छिकाक दमे हेतु होया नहीं දැන් සාමාන්‍යයෙන් අපි මිනිස් හැටියට ඉන්නවා. නමුත් අපිට හේතු පේන්නේ නැහැ. උන්වහන්ස හේතු හොයා ගන්නවා. අතකෝ විපස්සිස බෝධිසත්ත්වස්ස යෝනිසෝ මනසිකාරාහු පඤ්ඤාය අபிසමයෝ. ඒ බෝසතාණන් වහන්සේ නෝනින් මෙනෙහි කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා කියනවා හේතුව. මොකක්ද හේතුව? ඉපදීම. බලන්න ඉපදීමෙන් මේක වෙනවා කියන එක अपने उल्लूट की पुण्यती का आप इट वायस रहने के टे उपांग विलाव बालनों आप की हादिसी वात्मनों हरि आसनी पुनो ताई बालनों आई मका खरी में वेनी मका खरी के ला आप इट खावा दावा थी तो नमः आप इट धार्मिया पुनी साथ देन नंगा आप इट याम देखें हिते न तो आप इट हिते न्याय में इपदीम निशा आ गया ला इपदीम जाति खो साथी जरा मरनंग होती इपदीम तीनकं जरा मरन तिबे जाति पच्चया जरा मरनंग इपदीम निशा जरा मरन ये तो कोडे में लोगे यमता अपे थामतमंगी जीवित मम्मी क्या नहीं अपने जीवित यामता कुपदीद मिते कल्ला वावगे मिते कल्ला पी मी एक पार्ट इबे में हमें पालूनी नहीं अपि कार्मानुरू ये हम आप पाले उन्ह तो बाती को कार्मानुरूप पालूनी ये तो कोट आपे मिते कल्लावे इपदीमिंग इपदुना वायचटगिया मैरुना इपदुना और नोएक कांकारे लेडरो गोल्ड बादरू ना मेरुना तो महीम याना गामने इवर यान ने तो आप योन्ना में यानवा ऐसे कोटे में के बोसतान अनुहांसी टा आवो दोना मुकाद्दा आवो दोने जरा हमारों ढेतु मुकाद्दे इपदीम उन्ना मातकती आगंडे कारण आवा मुकाद्दे इपदीम तमाय जरा हमारों ढेतु मगेंगे काले मटमत का सुनामी काली समाहर आये मगेंगे विल्हानवा ऐ स्वामी नी आरवागी मिनिस्सु मेरुनी दंग उत्तरे क्या अंडे इपदीम इधर ऐ मिनिस्सु एक्सीडेंट विला मेरे नी इपदीम ऐ यारे इराक इराने मिनिस्सु महा दुखड़ पत्तला आरे बेली कैपिंग का वाट बादुंग भी मेरे नी मुकादे तो इपदीम अय्यारे विनोद टक टियांडा हाथा दी महामोदी बोट गिलीला मेरेनी इपदी में अय में या मेरा टेटी सारुद्ध क्युद्देवेला में मिनिस मेरुनी इपदी में ඉපදීමයි මේ ජරා මරණ වලට හේතුව කියන අර්ථය අහුනොත් කෙනෙකුට එතන ඉඳලා උත්තරේ තියෙනවා. ඉපදීම නිසායි මේක වෙන්නේ කියන එක අර්ථය අහුනොත් උත්තරේ තියෙනවා. එතකන් අපි වෙන වෙන උත්තර හොය හොය යනවා. වෙන වෙන උත්තර අපි හිතන මේක කාර්මී මෙයාට ඇයි එහෙම එකකුත් තියෙනවන්නේ පිටිපස්සෙන්. ऐ बुद्ध देशना दीर्घायुष लभेन कर्म करपुआट दीर्घायुष लभेनो प्राणघात आदि करपुआट केटी आयुष इवर वेनो ईर्ष्या करपुआट विरूप रूप लभेनो ईलंगट तीनो मे मैत्री करपुआट पेनुम लभेनो मे वगे एक वपुरपु आकार राष्ट्रनु लभेन रटाव मेक तीने तिपदीम तेक्कय එතකොට අපිට ඉපදීම පේන්නේ අර ටික විතරක් අපි අල්ල ගන්නවා. ආවිස අඩුනේ මොකක් හරි වෙන සංසාරී කර්මයක් වෙන්න ඇති කියලා අපි ඒ කොටස ගන්නවා. හැබැයි ඉපදීම නිසා මැරෙනවා කියන එක ගන්නෑ. ඉපදීම නිසා මැරෙනවා කියන අර්ථය ගන්න නැති නිසා අපිට ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. එහෙනම් ධර්මයේ විවෘත වෙන්න පටන් ගන්නෙ කොතනින්ද? ඉපදීම නිසා මැරෙනවා කියන එක. ඊට පස්සේ ඔය විදිහටම දැන් ජරා මරණ ඇති උනේ මක් නිසාද? ඇයි මෙහෙම උනේ? මේකට හේතුව මොකක්ද කියලා හොයලා ඉපදීම නිසා. ඉපදීම නිසා කියලා නවත්තන්නේ නැහැ හිතන විදිය. මොකද කරන්නේ? ආයෙමත් හිතනවා. ඒ කොහොමද හිතන්නේ? ඉපදුනේ මක් නිසාද? ඉපදුනේ මක් නිසාද? උපදින්න හේතු වෙච්ච කාරණේ මොකද්ද කියලා ආයි විමසනවා. දැන් ඔන්න අපි ගැනම දැන් ඔන්න කල්පනා කරමු. මේක තේරුම් ගන්න. දැන් ඔන්න ඇස් රෝග අපිට හැදෙනවාද නැද්ද? කන් රෝග, දත් කැක්කුම්, ඇඟේ පොතේ කැක්කුම් හැදෙනවා. ඊළඟ මේ ශරීරේ නිරතුරුවම තියෙන රෝගයක් පිපාසයක් බඩගින්න. ඒ වගේම තව රෝගයක් තියෙනවා. මොකද්ද? මුත්‍රා පහ කිරීම, මල පහ කිරීම. මුත්‍රා පහ කිරීම, මල පහ කිරීම වෙලාවට කරන්න බැරි වුණොත් තියෙන අමාරුව කොහොම එකක්ද? එතකොට මේ ඔක්කොම රෝග, මේ নানা ප්‍රකාර රෝග වලට බඳුන් වෙවි මේ ශරීරේ තියෙන්නේ. එතකොට මේ අතරේ අපි දැන් ටිකෙන් ටික නාකි වෙවි යනවා. දැන් එහෙම වෙන්න අර අපි හයියෙන් ගියපුවා උඩ පැනපුවා පහළ පැනපුවා පුළුවන්ද? බෑ. ටික ටික වාරු නැති වෙනවා. ඒක අපට නොතීරීම වෙනවා. ඉස්සර එක දිගට වැඩ කරන්න පුළුවන් කාලයක් යනකොට පොඩ්ඩක් කරගෙන මහන්සි. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. ඉස්සර හොඳට පහළ කොන්ද නවාගෙන වැඩ කරන්න පුළුවන්. දැන් කොඳු නවන්න බෑ. ධනිස් නවන්න බෑ. වෙන්නේ නැද්ද ඒවා? වෙනවා. ඉතින් මෙහෙම වෙවි යනකොට දැන් මොන අපි උත්තරේ හොයන්න මහන්සි ගත්තා කියමු. දැන් මේ ඇයි මේ අපට මෙහෙම වුනේ කියලා අපි කල්පනා කරනවා කියමු. කල්පනා කරලා ඔන්න පළවෙනි උත්තරේ අල්ලගත්තා. මොකද්ද? ඉපදීම. දැන් ඊට පස්සේ දෙවෙනි උත්තරේ හොයාගන්න ඕනේ. ඉපදුනේ මොකද්ද මේ ඉපදෙන්න හේතුව, කාරණාව? ඔන්න හොයනවා. කිම්මිනුකෝ සති ජාති හෝති. මේ උපදින්නේ මොකෙන්ද? මොකක් තියෙන කන්ද මේ උපදීම වෙන්නේ? කිම් පච්චයා ජාති. කුමක් නිසාද උපදින්නේ කියලා හොයන්න ගන්න ඔය. දැන් මේ කුමක් නිසාද කියන හොයන එකට තමයි මිනිස්සු අවුලලා ගියේ. කොටසක් කිව්වා මේ අපි උපන්නේ දිව්‍ය මවලා. ඕන ඊට පස්සේ කතා කරන්න දෙයක් නැහැ නේ අපි. ඇයි මේ වෙන කෙනෙකුගේ නිර්මාණයක් නොවේ? වෙන කෙනෙක් මවලා බොනිකෝ වගේ. අපි මවාපු කට්ටියක් නම් කරන්න දෙයක් නැහැ නේ දැන්. එතකොට අපි අයිතිකාරයෝ වෙන කෙනෙන්නේ. එහෙම නැත්තම් අපි ඉබේහාට අරන් ඒක කරන්න දෙයක් නැහැ. එimhe හොයාගෙන යනකොට එතකොට උත්තරේ හම්බ වෙන්නේ නැහැ නේ. දැන් අර කල්ලෙන් එකේ වගේ මේකේ උත්තරේ හොයාගෙන යනවා දැන්. ඇයි මේ ඉපදුනේ? ඔන්න විවෘත වෙච්ච මේක හරියම සිවුම් තැනක්. දැන් පළවෙනි එක සිවුම් අපිට නොතේරුවාට ඉපදීම නිසා මේ ජරා මරණ කියන එක. දැන් ජරා මරණ වලට දැඩි ලෙස මිනිස්සු භාජනය වෙනකොට නිඳා ලැබිය යුතුක් මොකද්ද? ඉපදීම. නමුත් ඉපදීමට මිනිස්සු නිඳා කරන්නේ කවදාවත් නෑ. ඉපදීම නිඳා ලබන්නේ ජරාර මං කියන්නේ මම මේ කියන්නේ මේ සත්‍ය ගවේෂක අයගේ ස්වභාවයක් ගැන. එතකොට නිඳා ලැබිය යුත්තේ ඉපදීම. එතකොට ඉපදීම නිසා නම් මේ ඔක්කොම වෙන්නේ තවත් හේතුවක් තියෙනෝනේ. ඒ හේතුව ඔය යනවා. එහෙම හොයාගෙන ගියාම බුදු කෙනෙකුට විතරයි මේක අහුවෙන්නේ. බුදු කෙනෙකුට අහුවෙච්ච නිසා අනිත්‍යයට අහුණා. මොකද්ද? භවේ කෝ සති ජාති හෝති. භවය නිසයි උපදින්නේ. භවපත්‍ය ජාති. භවය හේතු වෙනුයි උපදීම වෙන්නේ. එහෙනම් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඉපදීම සිද්ධ වෙන්නේ කොමකද? භවයයි. භවයේ තමයි උපදින්නේ. මොකද්ද භවය කියන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා. අහනවා භවෝ භවෝති බන්තේ වොච්චති. ස්වාමීනි භවය භවය කියලා කියනවා. කිමිනුකෝ සති ස්වාමීනි මේ භවය කියලා කියන්නේ මේ භවය කියන්නේ මොකද්ද කියලා ඇහුවේ. භවෝ භවබන්තේ උච්චති කිත්තවතනුකෝ බන්තේ භවෝ හෝති. භාග්‍යවතුන් වහන්සේ මේ භවය කියන්නේ කුමන කරුණ මතද? මොකීටද මේ භවය කියන්නේ කියලා ඇහුවා. ආහනකට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. කාමධාතු වේපක්ඛංචානන්ද කම්මං නාභවිස්ස අපනිකෝ කාමභවං පඤ්ඤායේ තාති. ආනන්ද කාම භවයේ විපාකයක් පිණිස කර්මයක් නැත්තම් කාම භවය තිබේවිද? නොහිතම් බන්ති. ස්වාමීනි එහෙම එකක් නෑ කියනවා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. මිසී ආනන්දේ කර්මයයි මේකේ කුඹුර. විඥානම් බීජං. විඥානයයි පැලවෙන දේ. තණ්හා සිනේ හෝ තෘෂ්ණාව තමයි වතුර. එහෙනම් මතක තියාගන්න භවය කියන එකට එතන කරුණු තුනක් තියෙනවා. ඊතිකෝ ආනන්ද කම්මං කෙත්තං. කර්මයයි කුඹුර. විඥානං බීජං. විඥානයයි බීජය. තණ්හා සිනේ හුසිනෝ කියන්නේ තෙත. තෘෂ්ණාව තමයි එතන තියෙන තෙත ජලය. දැන් බලන්න හිතලා කුඹුරකට වී ඇටයක් දැම්මහම වියලිච්ච කුඹුරකට වී ඇටයක් දැම්මොත් පැලවෙයිද? ඒ කුඹුරේ පස තෙතනම් පැලවෙනවා. එහෙනම් කුඹුර වගේම කුඹුර තිබ්බත් වැඩන්නේ තෙත නැත්තම්. ඇයි තෙත් අර පසයි බීජයයි තෙත් කිරීමෙන් තමයි පැලවෙන්න සුදුසුකම ලබා දෙන්නේ. එහෙනම් දැන් අපි කියුවා භවපත්‍ය ජාති. ජාති කියේ ඉපදීමනේ. ජාති කියන්නේ ඉපදීම. ජාති ඉපදීම බුදුරජාණන් වහන්සේ තෝරලා දෙන මොනවද ඉපදුනා කියන්නේ? ඈ ඉපදුනා කියන්නේ උන්වහන්සේ තෝරලා දෙන යාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්ත නිකායේ ඒ සත්ව නිකායේ ಜಾති ඉපදෙනවා. සංජාති හට ගන්නවා. ඔක්කාන්ති බැස ගන්නවා. නිබ්බත් ඉපදිනවා. අබිනිබ්බත් විශේෂයෙන් උපදිනවා. කන්දානං පාතු භාවෝ. ඔව් කන්ද කිව්වේ ස්කන්ධ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවායේ පහළ වීම. ආයතනං පටිලාභෝ. ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස. දැන් ඔන්න හොඳට මතක තියාගන්න මේක. දැන් ඔන්න ජරා මරණ කතාවක් අපි ආවනේ. මේ ජරා මරණයන්ගේ හේතුව හෙව්වා. හේතුව හොයද්දී ඒ අපගේ විපස්සී මහබෝසතාණන් වහන්සේට අවබෝධ වුණා. දැන් අපි විපස්සී සූත්‍රයේ මේ ඉගෙන ගන්න මේ සිටින්නේ හේතුව. මොකද්ද මේ ජරා මරණයන්ට හේතුව? ඉපදීමයි. ඒ කියන්නේ එහෙනම් මොනවද දිරුවේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේව තමයි වෙනස් වීමට භාජන වෙවි ගියේ. එතකොට මේ ඉපදුනා කියලා දැන් අපි ගත්තොත් අපිට පේනවා ඉපදෙන අය. දැකලා තියෙනවද පූස් පැටව් ඉපදිලා? දැකලා තියෙනවා. හූනෝ, බලු පැටව්, ගවයෝ, තව නොයෙක් සලීන්නෝ, කුරුල්ලෝ දැකලා තියෙනවනේ. සාමාන්‍ය පොඩි හැමකින් වෙහිච්ච ඌටි මස් චුට්ටක් නේ. දැකලා තියෙන කුරුල්ලෝ ඉපදි අල්ලන්නේ හිරිකිතේ දැක්කහම මේ චූටි අල්ලන්නේ හිතෙන්නේ මේ අය අපි ඇඟිලි වලට පොඩි වෙයි කියලා හිතෙනවා. චූටි පැටවු දැකලා නැද්ද ඔබ? අන්න ඉපදින විදිය. අපිත් එහෙම නේද උපන්නේ? මට මතකයි අපි දැන් කුසලජිත් ඉස්පිතාලේ දැඩි සත්කාරයකකේ දාලා දිල්ලියේ ඉස්පිතාලේ දාලා දැන් අපි එළියේ ඉන්නවා. එන්නකට එහා පැත්තෙන් මේ ලිෆ්ට් එක තියෙනවා. ලිෆ්ට් එක උඩින් ඔන්න පොඩි ට්‍රොලි එකක අරගෙන යන පොඩි පෙට්ටියක්. AC කරපු චූටි පෙට්ටියක චූටි පූස් පෙට්ටියක් විතර ළමෙක්. පොඩි ළමෙක්. ඒ ළමයාට බට ගහලා නායට බට ගහලා මේ මං හිතන්නේ ඒ ළමයාට අසනීපයි. පොඩි දරුවා අරගෙන යනවා අපි ඉස්සරහින්. මම පෙන්නුවා මට මතක ඥාන විජේත කවුද හිටියේ එතන මම පෙන්නුවා. මොකද මේ බලන්න ඉපදීම. අපිත් උපන්නේ එහෙම නේද? දැන් අමතක වුණාට. මේ බලන්න ඉපදීම. ඇයි ඉපදිච්ච වෙලාව ඉඳලා මේකට ගොදුරු වෙලා ජරා මරණ වලට ගොදුරු වෙලා. ඉතින් ඉපදුනා කියවම ඉපදිච්ච වෙලාවෙ ඉඳලා අරගලේ ජීවිතේ තියෙන්නේ. එතකොට ජීවිතේ සාප ලැබනවා නම් සාප ලද්දයක් ඉපදීම කියන්නේ. එතකොට කොච්චරනම් ඉන්නවද මේ මිනිස්සු? මං හිතන්නේ ලෝකෙ මිනිස්සුන්ගෙන් 100ට ගානේ මට කියන්න තේරෙන්නේ බර ගානක් වෙන්න ඇති. අනේ අයි මේ ඉපදුනේ කියලා හිතෙන අවස්ථාවක් එක පාරක්වත් ඔබට ඇවිල්ලා නැද්ද හිතට? ජීවිතේ අනේ මොකටද මෙහෙම ඉපදුනේ? ඇයි මෙහෙම කියලා හිතිලා නැද්ද? හිතිලා තියෙනවා. එතකොට ඔන්න ඉපදුනා. දැන් මම ඔබට කියන්න හදුවේ ඒකයි. ඔන්න ඉපදුනා කියලා මොනවද ලැබුණේ? ආයතන 6යි. උපාදානස්කන්ධ 5යි. මේව තමයි ඉපදුනා කියලා ඔන්න අපිට ලැබුණේ. එතන මේක බිහි කළේ කවුද? ඉපදීම. භවය. කවුද? මොකද මේකට හේතුව? අපි කවුද කියලා හිතෙන් තමයි ඔබට වැරදුනේ. උත්තර දී ගන්න බැරි වුණේ. හිතුවා මේක කෙනෙක් කළා වද්ද කියලා. නෑ, මේක කවුරුහක් පුද්ගලයෙක් කළා නොවේ. පුද්ගලයෙක් කළා නම් අපි හැමෝම ගිහිල්ලා ඒ උපද්දූපේ කාගේ බෙල්ලෙන් අල්ලා ගන්න ඕනේ. අපිට මේ විදියට එපා, මීට වඩා හොඳ එකක් දියන් කියලා. එහෙම වුණේ නෑ. එතකොට අපි දැන් හොයනවා අපි ඉපදීම. දැන් ඔන්න මහ බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා මේ උපන්නේ එක දෙයක් නිසා. මොකද්ද දේ? භවය නිසා. දැන් මේ ටික මතක තියාගන්න හොඳට නෑ. පැටලෙන්නේ මේ හිමින් හිමින් මේ ටික අල්ලගත්තාම. ඔන්න පළවෙනියෙන් අපි ගුවා අර්බුදේ ජරා මරණ. ජරා මරණෙම ති අර්බුදේ ඉපැද්දෙවි වෙන අර්බුදයක්. ඒ මොකද්ද? ඉපදීම. අතර ඉපදීම කියනක තෝරගත්ත අපි ඒ සත්‍යයන් ඒ සත්ත්ව නිකාය තුල උපදිනවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරයේ, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ උපදිනවා. ඒ සත්වයන්ගේ සත්ත්ව නිකාය තුළ උපදිනවා. උපදිනවා කියලා අපිට ලැබෙන්නේ මොනවද? ආයතන 6ක්. ඔව්, උපාදානස්කන්ධ 5ක්. ඒ ටික දැන් ධර්මයේ තියෙනවනේ. හරි. එහෙනම් අපි මේ මෙහෙම තේරුම් ගැනීමකට එන්න. ලෝකේ කොහේ ජරා මරණ තිබ්බත් මේ ලෝකේ වේවා වෙනත් ලෝකයක වේවා මේ જાතියේ වේවා වෙනත් જાතියක වේවා ඒ හැමතැනම ජරා මරණ තියෙන්නේ ඉපදීම නිසා. ඔන්න ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි උපදුනේ මක් නිසාද කියලා හොයනකොට භවය නිසා. ඔන්න භවය කියන එක තෝරගත්තා අපි. භවය කියන එක බුදුරජාණන් වහන්සේ කරුණු තුනකින් කතා කළා. මොකද්ද? කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනෝ. අන්න ඒක විස්තර කරනවා උන්වහන්සේ. තව ටිකක් තියෙනවා මේ සූත්‍රේ. හීන ධාතුයා චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා විඥානං පතිට්ඨිතං. කාම භව විස්තර කළේ එහෙමයි. කාම භව විස්තර කළේ කොහොමද? මේ කාම භවයට උන්වහන්සේ පාවිච්චි කළ වචනේ හීන ධාතු. හීන ධාතු කියන එකේ තේරුම ලාමක ස්වභාවය. දැන් අපි මේ ඉන්නේ මොන ස්වභාවයේද? ලාමක ස්වභාවයේ හීන ධාතු. එතකොට මේ හීන ධාතුවේ තමයි මේ කුඹුර හැදුනේ. මේ කුඹුරේ විඥාණය පැලුණා. විඥාණය පැලවිලා මොකෙන්ද මේක තෙත කරලා ගත්තේ? තණ්හාවෙන් තෙත කළා. ඒකේ තියෙනවා හීන ධාතුයා හීන ධාතුයා චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා විඥානං පතිට්ඨිතං. හීන ධාතුවේ තමයි අපේ චේතනාව පීඩලා තිබ්බේ. එහෙනම් අපි කලින් ආත්මෙ මැරිච්ච වෙලාවේ පෙර ආත්මේ අපේ විඥානයේ තිබුණේ මේ ලාමක ස්වභාවයේ පීඩලා. ලාමක ස්වභාවයේ තමයි අපේ පැතුම තිබ්බේ. අපි ප්‍රාර්ථනාව තිබ්බේ ලාමක ස්වභාවයේ. එතකොට මේ ලාමක ස්වභාවයේ පැතුම තිබ්බා, ලාමක ස්වභාවයේ චේතනාව තිබ්බා, ලාමක ස්වභාවයේ විඥානය තිබ්බා. ඒ තිබිච්ච විඥාණයට උමනා කරන කුඹුර හැදී අපි මොකෙන්ද? කම්මං කෙත්තං. මොකෙන්ද කුඹුර හැදුවේ? කර්මයෙන් හැදුවේ කුඹුර. කම්මං කෙත්තං. කර්මයෙන් කුඹුර හැදුවා. දැන් කර්මයෙන් හැදිච්ච කුඹුර ඔව් ඒ පෙර ආත්මින් චුත වෙච්ච විඥානේ පිහිටලා තිබ්බේ ලාමක ස්වභාවයක හීන ධාතුවේ. අර කුඹරේ ගිහින් බැසගත්ත මේ විඥානේ බැසගත්තු ගමන් මේක තෙත් කළා දුන්නා තණ්හාවෙන්. ඔන්න භවය. ඒක තමයි භවය. උතර භවය කියන එකට බුද්ධ දේශනාවලින් මේ විස්තරي ගන්න නැතුව මේක අපිට විසඳ ගන්න විදියක් නැහැ. එතන ඉඳලා තමයි මේ පස්සේ එතන ඉඳලා මේක ලස්සනට මේක ඇදි හොඳට එනවා. තෝරගන්න පුළුවන්. එතකොට දැන් බලන්න හිතලා මෙහෙම ඉපදුනා. ඉපදුනා කිව්වම ඇස තියෙනවා. කන තියෙනවා. නාසය තියෙනවා. දිව තියෙනවා. කය තියෙනවා. මනස තියෙනවා. හයයි. ස්කන්ධ තියෙනවා. මොනවද? රූප රූප තියෙනවා. විඳීම තියෙනවා. සංඥාව තියෙනවා. සංස්කාර ඒක චේතනා තියෙනවා. විඥාන තියෙනවා. පංච උපාදානස්කන්ධය තියෙනවා. එතකොට මේව හැදුනේ කොතනද? භවයේ. ආගිකේ මං කිව්වේ අල්ල ගන්න ඕනේ කියලා මෙතන. කලබලිලා පාඩම් කරලම ගන්න බෑ මේක. හිමෙන් ඉවසීමෙන් බලන්න ඕනේ. එතකොට මේ ඉපදීම කියන එක හැදුනේ කොහේද? භවයේ තුල. ඇයි භවයේ සති ජාති හෝති. ඉපදීම භවයේ ඇති කල්ලි ඉපදීම වෙයි. භවපච්චා ජාති. භවයේ ප්‍රත්‍යයෙන් ඉපදීම වෙයි. එහෙනම් මේ ඇහක් හැදුනේ යම්සේ. යහක් කනක් නාසයක් දිවක් කයක් සිතක්. මේ හයම භවයක හැදුනේ. අපි උපන්න භවයට මොකද්ද කියන්නේ? කාම භව. කාම භවයට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ හීන ධාතු. රූප භවයට උන්වහන්සේ පාවිච්චි කළා මජ්ක්‍ධිමා ධාතු, මධ්‍යම ස්වභාවය. අරූප භවයට උන්වහන්සේ පාවිච්චි කළා පණීත ධාතු උසස් ස්වභාවය කියලා. එතකොට දැන් මේ භව තුනක් තමයි ධර්ම විස්තර වෙන්නේ. මේ භව තුනට මිනිස්සුන්ගේ ස්වභාවය කැරකිලා යනවා. මිනිස්සුන්ගේ නෙමෙයි සත්‍යයන්ගේ. සත්‍යයන්ගේ ස්වභාවය කැරකිලා යනවා. ඉතින් දැන් ඔන්න භවය. හොඳට භවය කියන එක ඒතකොට මට නිකම්ම භවය කිව්වට තේරෙන්නේ නැහැ. අර භව සූත්‍රයේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍රය නොතිබෙන්න किसी दावसक में लोग के किसी के निकुटे बावे की ने के वाचने तोरगान ने बे बावे की ने के हमतन मतोरान ने वीम वीम केला आठवां वाला तोरला ने ये वटा तीन ने वीम केला ये बावे की ने के पाटलोगना तीनों ये पाटलोग तीनों उत्पत्ति बावे काम बावे विपाक बावे केला नुए काकारे पाटलोगना तीनों नमो बुद्ध देश ना बहुमत निरावल्लती है ना बहुमत निरावल्लती है नहीं मैं बावसु उत्तर तो ना थी ना मैं अंगुतर निकाय थिक निपाते ये सूत्र तो ना बैलुआ मैं बावे की निका तोरगान ने बोलुआ ये तो घोटे की एक बावे तोरान ने कोहमत है बुद्धराजानन वहाँ से आनंद यान वहाँ से की गाहनी प्रश्नया දැන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවෙත් ප්‍රශ්නයක්. මොකක්ද ආනන්ද හාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ? ස්වාමීනි භවය කියනවා. භවය කියන්නේ කුමන කරුණ මතද? භවය කියලා කියන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ ආනන්දය භවය කියන්නේ මේ කරුණ මතයි කියලා කිව්වේ නැහැ. බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? ආනන්දය කාම භවයේහි විපාක පිණිස කාර්මයක් සකස් වෙලා නැත්තම් කාම භවයක් තියනවාද? නෑ ස්වාමීනි කිව්වා. එහෙනම් විපාක පිණිස කාර්මයක් සකස් වෙලා තිබීම. ඊට පස්සේ කියනවා නෑ කියප ගමන් ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. එහෙමනම් මේකයි ආනන්දේ කර්මයයි කුඹුර. කර්මයයි කුඹුර විඥානං बीजं विज्ञानी बीज है तान्ना सी नहीं हो तुष्णाव तमाय तेतकराने और न तो एक खारे में नमति कुमुरे विज्ञानी नमति बीजे पहले ना दंग आपी उत्तरन ताव चूट आपी दंग पुट्टा क्या ठीक है ऐसे टाइम को हमारे आपी कहूँगा ये माला मेरुनाट पासे आप किए ना आगे छुट्टे होना मकाद्दे छुट्टे वेनी विज्ञानी उन्हें विज्ञाने निकांचो तो ना आने में ये कुंभुरे का टैन नहीं कार्मेय ने मति कुंभुरे का विज्ञाने की हिम पहले वेन्ने तान्ना हवेन तेजकरण पुलवान तैन का विज्ञाने की हिम पहले उन्हें आपे विज्ञाने पेराते मेरुना आपे में आत्मे माओ कुसेगी हिल्ला में विज्ञाने बैसगत्ता माव कुसी बैसगत्ते मनकुंबुरेद कामंकेतं कार्मे नमति कुंबुरे विज्ञाने नमति बीजे तंपत्तुना जंग तुष्णाविं तेत्तला इपदीम नमसि गहाहदनवा पहले विला है ना ऐसा करना ऐसी दिवकाय माँ ये कुंबुरे टानुवा पहले है दिलाई ना यं तेरी ना दे इकोटे से दें विज्ञानी माओकुसे के बैसगा तेरे पास से विज्ञानी माओकुसे के बैसगा नहीं थी ना दे ने मुकद्दे भी नहीं ऐ कार्मे ने में ते कुंबुरे नहीं में कदें है दिन नहीं कार्मे ने में ते कुंबुरे एक अटे गैलपिना कारे टे में माओकुसे ऐतुले ऐस दिक्क है दिन वा काम दिक्क है दिन वा नासे है दिन वा दीव है दिन वा शारीरे है दिन वा मानस है दिन वा एम वेला तमाई या उपदिन्ने ये वोटे उपतिंगिना वे मानसे यम प्रमाण्य तीन वादे ये प्रमाणिक मोयंड बे अपिटे कोच्चर दंगलु अद बे उपतिंगिना पु शारीरे यम प्रमाण्य तीन वादे ये प्रमाणिक मोयंड बे उपतिंगिना पेनी में यम प्रमाण आती है नोट एक एक मोयंड बे उपतिंगिना पु सावंधी में यम प्रमाण आती है नोट ඒක ඉක්ම යන්න බෑ. පොඩි දෙයක් තමයි මේ කනකට කරගන්න පුළුවන් ඇහෙන එක. උපතින් ගෙන ආපු ප්‍රමාණයෙන් තමයි ඔක්කොම යන්නේ. උපතින් ගෙන ආපු යම් ආයුෂක් තියනවාද? ඒවා ඉක්ම යන්න නම් එයා හිතේ උපද්දවලා තියෙන්න ඕනේ ඍද්ධිපාද. ඍද්ධිපාද උපද්දපු එක්කෙනෙකුට වෙනසක් කරන්න පුළුවන්. ඍද්ධිපාද උපද්දවපු නැති කෙනෙකුට බෑ. එතකොට ඔන්න දැන් බෝසතාණන් වහන්සේ අවබෝධ කළා ඉපදුනේ කුමක් නිසාද කියලා. ඉපදුනේ කුමක් නිසාද? දැන් හිතන්න ඔබ මෙහෙම. දැන් කර්මයේ නැමැති කුඹුර නැත්තම් විඥානයේ නැමැති බීජයකුත් නැත්තම් තෘෂ්ණාව නැමැති තෙතකුත් නැත්තම් භවය තිබේද? භවයක් නැහැ. එහෙනම් අපි අපිට මෙහෙම වේවා මෙහෙම කියලා ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. ඇයි හේතුව? තමම බැඳගත්තු බෙර තමන් ගගහ ඉන්නේ. එතකොට ඒ තමන්ම කරගත්තු දෙයක් නම් තමන් විඳෝ ඉන්නේ. මේක කවදාරි තමන්ම ලෙහා ගන්න ඕනේ. තමන්ම ලෙහා ගන්නකම් බාහිර ලෝකේ කිසි කෙනෙකුට මේක ලෙහලා දෙන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි තමන්මයි තමන්ට පිහිට කිව්වා. බාහිර කෙනෙක් නෙමෙයි කිව්වා. තමන්මයි පිහිට කිව්වා. තමන්ම ලියා ගන්න ඕනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න භවය. භවය නිසා තමයි මේ ඇස කන නාසය දිව කය මනස හැදුනේ. ඒතර භවය කියලා කිව්වේ යම් කිසි තැනක් නේද? ඒ කියන්නේ කර්මය වැඩ කරන තැනක්. ඒ කියන්නේ කුඹුර කියන්නේ භවය කිව්වේ යම් කිසි කර්ම. එතකොට දැන් අපි ඉපදලා ඉන්නේ මේකට මොන භවයද කියන්නේ? කාම භවය. මේක මොන ධාතුද? හීන ධාතු. හීන ධාතු. දැන් අපි දැනටමත් අපේ හිත තියෙන හීන ධාතුවකද ප්‍රණීත ධාතුවකද? හීන ධාතුවකනේ මේ චේතනාව තියෙන්නේ. හීන ධාතුවකනේ අපේ පැතුම තියෙන්නේ. විඥානේ පිරලා තියෙන. ඉතින් මේකෙන් පුළුවන් ද කරනම ගහන්න? බෑනේ. හීන ධාතුවක තියෙන්නේ. එතකොට මේ භවය නිසා මේ ඉපදලා තියෙන්නේ කියන ওই කාරණේ පැහැදිලි වුණාද? පැහැදිලිද අපැහැදිලිද? පැහැදිලි. එතකොට දැන් ඔන්න ජරා මරණ ඇතුණේ මක් නිසාද? ඉපදීම නිසා. ඉපදීම කිව්වේ මොකද්ද? ඒ සත්ත්ව ලෝකවල ඒ සත්ත්ව යෝනිවල ඉපදීම. දැන් මව කුසක බැසගත්තා කියන්නේ ඉපදීම. ඔක්කාන්ත කියන වචනයක් තියෙනවා. ඒතර මව කුසක බැසගත්තා කියන්නේ ඉපදීම. ඒතර මව කුසක බැසගන්න තල්ලුව දුන්නේ මොකෙන්ද? භවයෙන්. ඒ භවය තමයි ඒකට උමනා සම්පූර්ණ පරිසරය හැදුවේ. එහෙම නැත්නම් මව කුසක බැසගන්නේ නැහැ. විඥානේ චුත මේ නිරුද්ධ වෙනවා. විඥානේ නිරුද්ධ වුණොත් පිරිනවම් පානවානේ. දැන් විඥානයේ ස්වභාවය නිරුද්ධ වෙන්න යනවා තැනකට. ඒ තැන හැදෙන්නේ මොකෙන්ද? කර්මෙන් හදන තැනට යනවා. කර්මෙන් හැදිච්ච තැනකට යනවා. එතකොට එතනට විගිල්ල විඥානය බැස ගන්නවා. තණ්හාවෙන් තෙත් කරනවා. ඊට පස්සේ හැදෙනවා. එහෙම වෙන්නේ. දැන් බලන්න හිතලා ඔබට මතකද මම උදේ කිව්වා සිවුර වැලේ දැම්මා. හෙට පොරවන්න. ස්වාමීන් වහන්සේට රෑ වාත අමාරුව හැදුනා. හොඳට පිං රැස් කර කර හිටපු කෙනා. නමුත් අර නීච ධාතුවේ ප්‍රාර්ථනාව පිටලා තිබ්බේ. මොකද්ද? හීන ධාතුවේ ප්‍රාර්ථනාව පිටලා තිබ්බා මම මේ සිවුර පොරවනවා. ඒ සිවුර ආයත මොකේටද? සිව්පසේට. සිව්පසේට ආසදේ කිරේ හිත බැඳිලා හිටියේ. බලන්න ඒක නරකට ගියපු හැටි. මේ ශීලවන්ත කෙනෙක් ධර්මයේ වැඩූ කෙනෙක් මේ සිවුරකට ආස කළා එච්චර කරදරයක වැටුණා නම් දැන් මේ මහා ඕලාරික ගතිගුණ වර්තමානයේ ගොරෝසු චරිත කොහොම හැඹරිලා යනවද මරුණට පස්සේ අපිට හිතා ගන්න පුළුවන්ද? එතකොට දැන් ඔන්න වාත අමාරුව ඇතුළේ රෑ අපවත් වුණා. චුත වුණාන විඥානේ. වාග් විඥානේ චුත වුණා. පිරුණම් පෑවේ නෑනේ. විඥානේ චුත වුණා. වෙන විඥානේ චුත වෙලා උපතක් කරා ගියා. උපත මොකද්ද? කාවා. එතකොට දැන් බලන්න හිතලා භවය භවපත්‍ය ජාතිනේ. එහෙනම් එතන යම් කිසි කර්මය ඒ කර්මයට විපාක දෙන්න තැනක් තිබ්බා. එතන තමයි විඥානේ එතන තෘෂ්ණාව තිබ්බා. තෘෂ්ණාව නැත්තම් කොහොමද සිවුර ගන්නකොට මාගේ වස්තුව පැහැරගන්නේ මාගේ වස්තුව පැහැරගන්නේ කියලා කෑ ගහන්නේ? අර කාව කෑ ගැහුවනේ මාගේ වස්තුව පැහැරගන්නේ කියලා. ඔබ කොච්චර මේ සත්තු කෑ ගහනව ඇද්ද? මගේ මගේ කී කී අපි දන්නවද? ඉතින් ඒ නිසා මේ හැබැයි එතන ඊළඟට ආය මොකද වුනේ? දැන් පැහැර ගත්තේ නැහැ නේ, කවුරක් ගත්තේ නැහැ. ඕනේ මේ සංසිඳුණා. කාවා. සංසිඳලා දැන් ඉන්නේ මේ අවුරුදු මේ දවස් 7 දැන් ඔන්න 7 කාලේ පරිච්ඡේද ඉවර වෙනවා. ඉවරුණා මොකද වුනේ? ආය විඥාන චුත වුණා. මැරුණා. චුතුණා මොකද වුනේ? ආයේ කර්ම විපාක දෙන්න තැනක් තව තැනක් තියෙනවා. කොහෙද? තුසිතේ. ආන්න විඥානේ එහෙට ගියා. ගෙන් එහි උපපාතික උපන්නා. දැක්කද මේ රටාව යන හැටි? එතකොට ඊළඟට දැන් මේක මේ ඔක්කොම අමාරු දේවල්. දැන් ජරා මරණ වලට භාජනය වෙච්ච කෙනෙකුට මේකට හේතු ඉපදීමයි කියලා හොයාගෙන ඉන්න අමාරුයි. ඉපදීම හොයාගත්තු කෙනෙකුට මේ ඉපදුනේ භවය නිසා කියලා හොයාගන්න අමාරුයි. භවය ගැන ඊට පස්සේ උන්වහන්සේ ඒකට මේක බුදුවරුම පහළ වෙන්නේ. දැන් බුදුවරු පහළ වෙන්නේ නැත්නම් දැන් මහා ලොකුට දියුණුවයි කියලා කෑ ගහනවා. ඉතින් වෙන කෙනෙක් හොයාගන්න දෙපෑ මේක. ලෝකෙ වෙන කිසි කෙනෙකුට හොයාගන්න බෑ, වැහිලාම යනවා. එන්න අන්ධකාරේ වැහිලාම යනවා. එතකොට ඒ විපස්සී බෝසතාණන් වහන්සේ ආයෙත් විමසනවා. මොකක්ද විමසන්නේ? ඔව්, භවය තියෙන්නේ කුමක් මතද? කුමක් නිසාද භවය තියෙන්නේ? කිම්මිනුකෝ සති භවෝ හෝති. භවය තියෙන්නේ කුමක් තියෙනකොටද? කුමක් තියෙනකොටද? ඒ කිව්වේ ඒක. දැන් ඔන්න භවය තියෙන්නේ කුමක් තියෙනකොටද? භවයට හේතුව මොකද්ද? ඒක ඔබ තෝරලා කියන්න බලන්න. මම තේරුණාද කියලා බලන්න. භවය කියන එක විස්තර කරන්න. එතකොට ඒක අර්ථය එන්නේ. ඕකේ මෙහෙම යල්ල කියන්න ඕනේ. විපාක පිනිස නැහැ. කර්මයේ කුඹුරක් වශයෙන්, විඥානේ බීජයක් වශයෙන්, තණ්හාව තෙතක් ඇටියට හීන ධාතුයේ ප්‍රාර්ථනාව පිටලා තියෙන්නේ මක් නිසාද? ආන්නේ එක අහන්න ඕනේ ප්‍රශ්නේ. එහෙම අහන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ අහන හැටි ඔබට මේ කියා දෙන්න හදන්නේ. එතකොට තනියම මෙනෙහි කරගන්න පුළුවන්. නැත්තම් මෙනෙහි කරන්න බෑ, තනියම පැටලෙනවා. ඉස්සෙල්ලා භවය කියන එක තෝරගන්න. දැන් මං අහන්නේ මොකද්ද මේක? කිම්මිනුකෝ සති ජාති හෝත් මේ කිම්මිනිකෝ සති භවෝ හෝති. කුමක් තිබෙනකොටද භවය වෙන්නේ? නෑ ඒකනේ මං අහන්නේ. ඒ ප්‍රශ්නේ මට ලිහිල් කරලා කියන්න. කුමක් තියෙනකොටද භවය වෙන්නේ? ඒකේ මෙහෙමයි මං අහන්නේ. කුමක් තියෙනකොටද කියන එක ලිහිල් කරන දෙයක් නෑ. ඒකේ එහෙමමයි. භවය වෙන්නේ කියන එක ලිහිල් කරන්න. ඒක මෙහෙමයි කියන්න ඕනේ. කුමක් තියෙනකොටද කර්මය කුඹුරක් හැරීලා තියෙන්නේ? කුමක් තියෙනකොටද විඥානේ පැලවෙන්නේ? කුමක් තියෙනකොටද තණ්හාවෙන් තෙත් වෙන්නේ? ඒ ඇවි මොකද්ද? කුමක් තියෙනකොටද භවය වෙන්නේ? දැන් තේරුණාද කීපයක? තේරුණේ? තේරුන්නේ නැහැ. භවය කියන්නේ මොකද්ද? විපාක පිණිස කර්ම රැස්වීම. විපාක පිණිස කර්ම රැස්වීම කියන්නේ මොකද්ද? ඒකේ උත්තරේ දුන්නා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. කර්මයේ කුඹුරයි. විඥානං බීජං. විඥානේ පැලවෙන දෙයයි. තණ්හාව, සිනියු තණ්හාව තමයි ජලය. ඊළඟට हीन धातुए पे चेतना पतिता हीन धातुए चेतनाम पीटिए हीन धातुए पैतुम पीटिए हीन धातुए विज्ञाने पीटिए ये कोम तानी वाचने के किवत मकादे बावे ऐसे तो बावे की जगह डालो कोम मातकती ये नोने दें आप ही बावे की वाचने किटिकल लता में आप किया नहीं विपाक पे नहीं तो कार्म सकासी में केला नमोत बुद्धरजन्मा से एक तोर लती नो ये तोर पे एक तोर गाने बोलवा ना तानिये में ये आटे बावे की ने का तोर गाने बोलवा एक तानिये में तोर गाने बैरी ना इतने यहाँ टी आंड बे ये क्या मैं क्या नहीं दंग मापी किया इतो कोटे दंग आप यहाँ ना बावे तीन निकुमाक निशाद इतो टे बावे तीन निकुमार निशाद क्या नहीं आरोग्यम मनवादी विपाक पिने से कार्म साकास्वी में कार्मे कुंबुरा केरिडती भी में विज्ञाने बीजा केरिडती भी में तान्ना विंटेट किरी में हीन दांत ये भी प्रार्थना पीटी में हीन दांत ये पैतिमो पीटी में विज्ञान पीटी में ओक्कमती ये नहीं कुमाक निशादे अन्य प्रास्ते हरी विस्तर कला दंतेर उनके ये बेगा आम प्रास्ते विस्तर कर गांडे नेतंग विन्य मुकादे में आहान विलावट तेरे भी आए ग्यार पर तो ठीक कर गांडे बे ऐ दंगी हिले मैलूं का पांडोनी लोनु सुद्ध करांडोनी पोलगा आंडोनी ऐटी को कोम करा दी आ यार का आमतक वेनो ऐ तो कुछ आपने मेक विस्तृत का तो इतना मैं अपनी साक्कादी टिंगले वेनी एक है तो मेविदी रोने बावये तोर गांडो ने तोला उन्हें विस्तर करना बुद्धरजान वहाँ से बावये विमसन आको हम दे किम्मिनुको सत्य बावो होती कुमाती न कोटे दे मी बावये वेनी किम पाच्चे आ बावे कुमा प्राते इंद्रिय ने क्या निदान में वो एक या पुटिका मनोदेक या पुटिका विपाक पिनिच साकास्य कार्में साकास्यला तिबी में ये लंगटे कार्में कुंबुरा खेरीडे तिबी में विज्ञानी बीज खेरीडे तिबी में तान्नाव तेतकर्मिन तिबी में हीन धातुए पैतुमा तिबी में चेतनाम तिबी में विज्ञान तिबी मेवा तीयने कुमाक निशाद केला होया नहीं आंगे तो कोट होया इतनी मेवा विश्व में जाने का सोया क्या नहीं ली मेरे को नहीं तो नियम सोया क्या नहीं ली ऐसा कोट विपस्सिस बोधिसत्तस योनिसो मानसिकारा आहु पान्याय अभिसाम्यो ये में बोधिसत्तानन्वासी होया दी योनिसो मानसिकारें उन्हें प्राज्ञाविंग आवबोध उना मुकद्दाबोध उन्हें उपादाने कोसति बावो होती उपादान तीन कोटाई बावये बेनी उपादान पाच्चया बाव उपादाने हेतु वेनुई बावये बेनी कुमक कैतिकाल ही तो काम बावये बेनी ताऊ प्रश्न देगा तीन इतुरिलाये तो कोटे मुकद्दे ये ना देवी ने कहा ना कुमाक कैतिकाल लिद रूप बावे वेन्ने ताविका कितुरु कुमाक कैतिकाल लिद आरूप बावे वेन्ने ये पास्ता तुन्नम अर बावे की निकी तीन तीन नाल के बेगे कुमाक कैतिकाल लिद काम बावे रूप बावे आरूप बावे वेन्ने इधर कोटे में बावे के न होया आगने अनगटे सम्मा संबुद्धुरजान अनवाहन सीलाट आवभोध वेनवा मुकद्दे कुमाक के तिकाली देवेनी उपादान ऐतिकाली बावे वे उपादान प्रातिम बावे वे इधर आरा सिद्धि टिका उक्कम उन्हीं विपाक पिने से कार्म साकास्वी में कार्मे कुंबुरा एक यानी विज्ञानी पहले विन तैनाख्यटी ये टक कार्मे साकास्वी में एक तेतकर लदी मतान्ना विंग प्रार्थना चेतना विज्ञाने पीटला तिबीम में कोम वेन्ने मुकेंद उपादान निशा ये कोटे बावे की ने कह देने मुकेंद उपादान निशा है देने का अभी हम दान टकामो उपादान निशा है देने का तमाई काम बावे उपादान निशा है देने का तमाई रूप बावे උපාදානෙන් හැදෙන එකක් තමයි අරූප භවය. එතකොට කාම භවයෙන් නිසා හැදෙන එකක් තමයි ඉපදීම. රූප භවයෙන් නිසා හැදෙන එකක් තමයි ඉපදීම. අරූප භවයෙන් නිසා හැදෙන එකක් තමයි ඉපදීම. ඉපදීම නිසා හැදෙන එකක් තමයි ජරා මරණ. කොහේ උපන්නත් ඉපදීම නිසා ජරා මරණ. දැන් මේ කොටස පැහැදිලිද? පැහැදිලි. ඊළඟට උපාදාන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරිමාන භික්කවේ උපාදානානි. මහණෙනි උපාදාන සතරයි. සතර ක්‍රමයකට උපාදාන කියන එකේ තේරුම අහු වෙනවා. දැන් අපි කියමු අපිව අහු වෙනවා මොකීකට හරි. අපි මොකීකට හරි කොටු වෙනවා. අපි දැඩි ලෙස මොකීකට අපි කියමු මෙහෙම ඔබට තව තේරුම් ගන්න කියන්නම් අහු වෙන එක ගැන. අපි වතුරක යනවා. යද්දි සුලියක් තියෙන මැද්දේ. මේ සුලියට අපි අහු වෙනවා. සුලියට අහු නම් මොකද වෙන්නේ? ඒ සුලියෙන් හැදෙන තැනට යන්න ඕනේ. අපිට ඕන තැනට යන්න බෑ. සුලියට අහු වුණාම සුලියෙන් හැදෙන තැනට එයාට යන්න වෙන්නේ. වෙන තැනකට යන්න බෑ. ඒ සුලියට අහු වුණාම දඟලලා බේරෙන්න පුළුවන්ද? දඟලලා බේරෙන්න බෑ. එතකොට අපි සුලියට අහු වෙනද සුලිය අපිව අල්ලනවද? සුලිය අපිව අල්ලනවා. ආන් එහෙම එකක් මේක වෙන්නේ. මේ පුද්ගලයා දැඩි ග්‍රහණයකට අහු වෙනවා. ඒ පුද්ගලයා දැඩි ග්‍රහණයකට අහු වුණාම පුද්ගලයා යමක් ග්‍රහණය කරගන්නවා නෙමෙයි යමක ග්‍රහණයට පුද්ගලයා අහු වෙනවා. ඒකයි මේකේ තියෙන්නේ. දැන් පුද්ගලයා අහු වෙන යම් කිසි ග්‍රහණයකට අහු වුණාට පස්සේ අපි කියනවනේ එයා අහු වුණා. එයාව නිදහස් කරගන්න බෑ කියලා අපි කියන්නේ නැද්ද? සමහර තැන්වල වෙනවා මේ නොසුදුසු ගතිගුණ නරක අපි කියමු පිරිමි ළමයෙක් කියනවා. Tamange දූ යාළු වෙනවා මේ පිරිමි ළමයාත් එක්ක. දැන් දෙමව්පියෝ නොයෙක් වීරිය මහන්සිය ගන්නවා දරුවා බේරගන්න. ගණිද්දි අන්තිමට මේ විතාම නරක ළමයාත් එක්ක අර කෙල්ල පැනලා යනවා. දෙමාපිය මොකද්ද කියන්නේ? අහු වුණා යා. අපිට කරන්න දෙයක් නෑ බේ. එතකොට කාජ ග්‍රහණයට අහු වුණේ යා. අර කොළු වගේ ග්‍රහණයට අහු වුණේ. ඒක වෙනවද නැද්ද? ආන් ඒ වගේ යම් කිසි දෙයක ග්‍රහණයට අහු වෙනවා. මොනවද ඒ ග්‍රහණයට අහු වෙන්නේ? කාමයේ ග්‍රහණයට අහු වෙනවා. මොනවද කාමයේ කියන්නේ? ඉෂ්ඨ කාන්ත මනාප පිය රූප ඊළඟට තියෙන රජනීය ඉෂ්ඨ කියන්නේ යහපත් කාන්ත ප්‍රිය මනාප කෙලස් හට ගන්න රූප ලෝකේ තියෙනවා. ලෝකේ ප්‍රියමනා අපි අපේ භාෂාවෙන් කියවොත් ප්‍රියමනාප ආකර්ෂණීය රූප ලෝකේ තියෙනවා. ප්‍රියමනාප ආකර්ෂණීය ශබ්ද තියෙනවා. ප්‍රියමනාප ආකර්ෂණීය සුවඳ වර්ග තියෙනවා. ප්‍රියමනාප ආකර්ෂණීය රස වර්ග නැද්ද? තියෙනවා. ප්‍රියමනාප ආකර්ෂණීය ස්පර්ශ තියෙනවා. මේවට මොනවද කියන්නේ? කාම. ඒ කාම ගුණ විවිධ ආකාරයෙන් නැද්ද? ඒක විවිධ විචිත්‍ර ආකාරයෙන් නැද්ද? විවිධ විචිත්‍ර ආකාරයෙන් නිරතුරුවම තියෙන ඒවා මේ ලේක කොහේ බැලුවත් ඒවා තියෙන්නේ. එතකොට මේ කෙනා දැන් ඉපදිච්ච කෙනා එයාට මේ මොකද්ද වෙන්නේ? මේ කාමෙට අහු වෙලා ඉන්නේ. මොකෙටද අහු වෙලා තින්නේ? ප්‍රියමනාප රූප වලට අහු වෙලා. ප්‍රියමනාප ශබ්ද වල මහා පින්වන්තයටත් වෙනවා. මහා පින්වන්ත අර මං කිව්වේ අර අද මං අර ජාතක පොතක කතන්දරය ගැන කිව්වේ. ජාතක පොතේ තියෙන්නේ ඒ ජාතකයේ කියන්න හේතුව එක එක්කෙනෙක් පැවිදි වුණා. මට සම්පූර්ණ විස්තරය මතක නැහැ. පැවිදි වුණාට පස්සේ ඒ ගෙදරත් ඒ ළමයා පැවිදි වුණාම මේ මට මතකයි ඒ පවුල සවැත් නුවරද කොහෙද? ඒ සවැත් නුවර ළමයි මහාන වුණේ. මහාන පස්සේ ඒත් උත්සව එක් වෙලාවේ දෙමාපිය අඬනවා. අනේ අපේ ළමයා නැහැ. මහාන වුණානේ ගිහිල්ලා කියලා. එතකොට වෙසඟනක් කියන මං එක්කන් ආවොත් මොකද කරන්න කියලා අනකොල්ලව සිවුර අරෝලා එක්කන් ආවොත් ඉතින් ඔබ තමයි මේ ගෙදර අධිපති කියනවා. ඒ කියන්නේ බන්දුල දෙන්නම් කිව්වා. එන සල්ලි අරගෙන ගියා. ගිහිල්ලා මේ ගයක් කුලියට ගත්තා. අරගෙන මේ දැන් ඔන්න දායකාව සේවකයෝ ටික ගේ ඇතුලේ හංගලා තිබ්බ උඹලා එළියට ඉන්න එපා අඳුන ගනී කියලා. දැන් ඉතින් දානමාන දෙනවා මේ උපාසිකාව. අලුතින් සේවකයෙ කුලීට ආරම්භ. බලන්න ඒ කාලෙම මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙ වෙච්ච දේ. ඒ කාලේ මේ භික්ෂුව හරි ප්‍රසිද්ධ දුතාංගධාරී කියලා. ධම්මයා දුතාංගධාරී වනවාසී කියලා ප්‍රසිද්ධ. වනයේ වාසය කරන්නේ දුතාංග ආරක්ෂා කරගෙන ඉන්නවා. දැන් දුතාංග දරාගෙන පිඬුසිඟා විතරයි වාසය කරන්නේ. ගෙදරක දානෙකවත් පිළිගන්නේ නැහැ. කොහොම විඳලා අර ගෙදරට ගියා. අන්න එතනදී එක දෙයකට ආ වුණා. මොකද්ද? දිවට දැනෙන රසය. රසයට ආ වුණා. ওই රසයට ආවලා දැන් ටික දවසක් ගියා. දැන් ප්‍රධාන දායකාව වුණා. ඊට පස්සේ මේ ඊට ආය දවසක ගියා. ගියාම කිව්වා අනේ ස්වාමිනී මේ දායකාව ආසනීප වෙලා සිත් පිරිත් ටිකක් කියන්නේ මේ ඔබ වහන්සේ වඩිනකම් මේ බලන් ඉන්නේ කිව්වා. කොහෙද කියලා උඩ දට්ටුවේ කාමරේ ඉන්නවා නැගිට ගන්න බෑ කිව්වා. බෑම් මේ දුතාංග මතක නෑ දැන් රසයට අහු වුණා. අර දාහනේ පොඩ්ඩ දුන්න රහට හදලා උඩට තට්ටුවට ගියා. උඩ තට්ටුවට ගියා විතරේ තට්ටු වුණා. මහානකමට තට්ටු වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න මෙයා කිව්ව දැන් උපැදි වෙන්න කියලා මම ඉල්ලා හිටියා. මුලා වුණා. සිවුරු ඇරියා. ඊට පස්සේ කාරෙත් එක පටවගෙන මේ උන්නාන්සෙව දැන් කොල්ලා සාරසගෙන එක්කන් ගියා. විසින්දුකේ කී. එතකොට භික්ෂුන් වහන්සේලා ගිල්ල කිව්වා පෙර ආත්මෙත් උහම කරගත්ත කිව්ව යෝධය. එතකොට බලන්න මේ අසුබීම උපාදානේ ග්‍රහණය වීම රසයට ග්‍රහණය වුණාම හිරේ අහුණා වගේ හිරේ විලංග වැටුණා වගේ ස්පර්ශයත් එහෙමයි. ස්පර්ශයකට ග්‍රහණය වුණොත් මේ හොඳ දෙමෝපියෝ හොඳ අම්මලා හොඳ තාත්තලා ස්පර්ශයේ ග්‍රහණය නිසා පෞල් විනාශ වෙලා යන්නේ නැද්ද? මේ නරක සම්බන්ධ හදාගෙන නවත්තපන් කීකේ අනුශාසනා කරනවා අවවාද කරනවා ගෙන්නලා කියනවා අහන්නේ අහන්නේ කබෙන් බැඳලා තියාගන්නත් බෑ යකඩාගෙන යනවා. මේ මොකද්ද හොයාගෙන යන්නේ? ඉස්පර්ශේ ග්‍රහණය වෙනවා. බේරිලි බොරු ආන් ඒකයි ග්‍රහණේ නොවි ඉන්න නම් එයාට හරි පිම්බලයක් තියෙන්න ඕනේ. ඒතර රූපයට ග්‍රහණය වෙනවා. ශබ්දයට ග්‍රහණය වෙනවා. සුවඳට ග්‍රහණය වෙනවා. රසයට ග්‍රහණය වෙනවා. ස්පර්ශයට ග්‍රහණය වෙනවා. ඒකට කියන්නේ මොකද්ද? කාම උපාදාන. ඒකට අහු වෙනවා. අහු වෙනවා. කාමයට අහු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ මුල් කරගෙන යා කයින් වචනින් සිතෙන් ක්‍රියා කරනවා. ඒකට කාම උපාදානෙන් කර්ම හට ගන්නවා. ඒ දැන් භවයට යන්නේ. කාම උපාදානෙන් කර්මය හට ගන්නවා. ඊළඟට දිට්ඨි උපාදාන. নানা ප්‍රකාර මත දෘෂ්ටි අදහස් උදහස් මේ ලෝකේ නැද්ද? ඒවට අහු වුණාට පස්සේ සමහර විට හොඳ එකකට අහු වුණොත් හොඳයි. නැත්තම් පේන්නේ නැහැ. ඊට පස්සේ කරන්නේ දිට්ඨි උපාදානයකට අහු වුණොත් සමාධිත්‍ය නැතුව ගියොත් බණින්න ඕනේ කිනාට ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කළ යුතු කෙනාට ගරහනවා. එහෙම වෙන්නේ නැද්ද ලෝකේ? ප්‍රශංසා ලැබිය යුතු කෙනාට ගරහනවා කට්ටිය එකතු වෙලා. ගරහන්න ඕන එක්කෙනාට ප්‍රශංසා කරනවා. මේ දෘෂ්ටි උපාදාන විපරීත වෙලා. ඒ ග්‍රහණය වීම. ඊට පස්සේ ඒ වගේ වෙලා නොඑක ආකාරයේ දෘෂ්ටි හැදිලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දිට්ටි ගහනන් දිට්ටි කන්තරන් දිට්ටි විසූචකම් කියලා එක එක නම් වලින් උන්වහන්සේ විස්තර කරන මේ දිට්ටි දෘෂ්ටි මේ දෘෂ්ටියට ග්‍රහණය විවි යනවා පුද්ගලයා. දෘෂ්ටියකට ග්‍රහණය වුණාමත් ආයේ නැවත බේරන්න බෑ. දෘෂ්ටි වලට ග්‍රහණය වීම බේරන්න බැරි හැටි බලන්න මේ ලෝකෙ වෙනදී මේ බටහිර රටවල් මේ පොඩි ළමයි ගෑනු ළමයි පිරිමි ළමයි ගෙවල් අතල් දාලා පැනලා යනවා හරි හටන් කරන්න. කොහෙද මේ ඉරාන ඉරාකටයි සිරියාවටයි යනවා. දැන් මේ ඒ කාලේ LTT එකට බැඳින පොඩි කෙල්ලෝ කොල්ලෝ මේ දෘෂ්ටි ග්‍රහණී. අනිත් මේ අන්තවාදී දේශපාලන පක්ෂ වලට බැඳින්නේ. අන්තවාදී ආගමික කණ්ඩායම් වලට බැඳින්නේ. ඇයි ඒකෙන් උගන්වන්නේ මොකද්ද? මේකට වරෙන් මේක කරපන් කෙලින්ම ස්වර්ගය කියනවා. ස්වර්ගය ගිය ගමන් අප්සරාව 72යි. මම ඒක වීඩියෝ ක්ලිප් එකක් දැක්කා. අවුරුදු 18 ක ඉඳලා කොල්ලෙක් ඒ ඉරාකේ පුපුරවන්න යනවා මේ බෝම්බ ටික පටවගෙන මේක ඇතුලේ කියනවා මෙහෙමයි අපි ආගමට අනුව මිසදිටුවම් මරාගෙන මැරුණොත් එහෙම අපි කෙලින්ම ස්වර්ගය යනවා. ගියාම නිකන් නෙමෙයි අපි අපිට මේ අප්සරාව 70 දෙන්නෙක් හම්බ වෙනවා අපි නෑ. 72ක් 72ක් හම්බ වෙනවා. මේ 72ක් අප්සරාව ගන්න මේ කොල්ලා ගියා. ගිහිලා ජීප් එක පුපුරව ගත්තා. ඒකත් පෙන්වන වීඩියෝ එකේ මොනවද මේ දිට්ඨි උපාදාන? මේ හැමතැනම සමහර වේක උපාදාන කරගෙන සමහර නවීන විද්‍යාව උපාදාන කරගන්නවා. හැම එකක්ම විද්‍යාවෙන් මනින්න හදනවා. ඒ දිට්ඨි උපාදාන. එතකොට ඒ වගේ එහෙම කරගත්තු ගමන් අර යමක තියෙන ඇත්ත ස්වභාවය පේන්නේ නැතු යනවා. ආන්න ඒක තමයි උපාදානයකට ග්‍රහණය වුණාම වෙන්නේ. කාමය ගැන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන ඔබට අහලා ති සූත්‍රය තියෙනවා මේ රත්තු අත්තං නජානාති රත්තු අත්තං නපස්සති අන්දන්ත මිදං තදා හෝති යෝ රාගෝ සහතේ නරං මේ රාගේ ඇති වෙච්ච වෙලාවට එයා පේන්නේ නැහැ කියනවා. මෙයා කාගේ කවුද මුකුත් පේන්නේ නැහැ කියනවා. ඒ ළඟට ඒ වෙලාවට අන්දන්ත මිදන් තදා හොතේ ඒ වෙලාවට පේන්නේ නැහැ කියනවා. ඒ වෙලාවට පුද්ගල හිත වහ ගන්නවා කියන ද්වේෂයටත් පෙන්නා දීලා තිනවා. ඒක රාගයට ද්වේෂයට මොහයට තුනටම හොයා ගන්න බෑ කියනවා. તો ග්‍රහණය වෙනවා. උපාදානයට ග්‍රහණය, කාමයට ග්‍රහණය වෙනවා, දෘෂ්ටීන්ට ග්‍රහණය වෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද. අත්වාද කියන්නේ ආත්මයක් තිබේ. මෙතන වෙනස් වෙන්නේ නැති යම්කිසි දෙයක් තිබේ කියලා හැඟීමක් තියෙනවා. අපි කාතුලත් අපි බලද්දි ලෝකේ බලද්දි මේ බලන කෙනෙක් ඉන්නවා කියලා හිතේ හැඟීමක් තියෙනවා. යමක් අහද්දි අහන කෙනෙක් ඉන්නවා කියලා හිතේ හැඟීමක් නැද්ද? හැඟීමක් තියෙනවා. යමක් රස විඳිද්දී මේ ස්වප්න වලිනුත් පේනවනේ. හීනත් පේනවා හැබැයින් වගේ තවත් මුලා වෙනවා. ඉතින් මුලා වෙලා මමයේ මාගේ ආත්මය කියලා හැඟීමකට ග්‍රහණය වෙලා ඉන්නවා. ඊළඟට සීලබ්බත උපාදාන සීල වරත වලට උපාදාන වෙලා ඉන්නවා. වරත කිව්වේ එක එක අදිෂ්ඨාන කරගෙන ඉන්න එක එක දේවල් මේවට ග්‍රහණය වෙලා ඉන්නවා. දැන් ඕක මොකේටද සම්බන්ධ? ඔබ කියන්නේ භවයට. දැන් ඔන්න දැන් ආයන්නේ ජරා මරණ. ජරා මරණ හේතුනේ මොකෙන්ද? ඉපදීමෙන්. එතකොට ඉපදීමත් එක්ක ඍජුව සම්බන්ධයි ජරා මරණ. ඒ ජරා මරණ හටගත්තේ ඉපදීම නිසා. එතකොට ඉපදීමට ඍජුව සම්බන්ධයි භවය. ඇයි ඉපදීම හටගත්තේ? භවය නිසා. ඊළඟට භවයට ඍජුවම සම්බන්ධයි उपादान ऐ भावे हटगंते उपादान निसा काम भावे हटगन्नो ඊළඟට उपादान निसा रूप भावे हटगन्नो उपादान निसा එතකොට එහෙනම් මතක තියාගන්න කාම භවය හටගත්තත් ඒ උපාදාන නිසා රූප භවයක් හටගත්තත් ඒ උපාදාන නිසා අරූප භවයක් හටගත්තත් උපාදාන නිසා එතකොට ඒ කියන්නේ අරූප ලෝකයේ ඉපදුනොත් අරූප භවය නිසා රූප ලෝකයේ ඉපදුනොත් රූප භවය නිසා කාම ලෝකයේ ඉපදුනොත් काम भवे निशा एतकोटे पिंगवानी व्यंगुन उपादान हतर ज्ञान की वापी मनोदे काम उपादान देट्टी उपादान शीलबत उपादान आत्वाद उपादान के हतराय मे उपादान हतरिं लभिच्च दे मोकद्द ए उपादान हतरिं हदी मोकद्द भवे एतकोटे එහෙනම් विपाक पिनिस कर्मයක් හැදෙන්න හේතුනේ උපාදාන. එතකොට කුඹුරක් හැටියට කර්මයේ තියෙන්න හේතුනේ උපාදාන. බීජයක් හැටියට විඥානයේ තියෙන්න හේතුනේ උපාදාන. පළවෙනි දෙයකට උදව් කරන තෙතක් වෙන්න හේතුනේ තෘෂ්ණාවට උපාදාන. ඊළඟට हीन धातुवे वेवा मध्यम धातुव प्रणीत धातुव चेतनावक पवतिंद प्रतुमा पवतिंद विज्ञानक पीटांड हेतुदे मोकद्द उपादान एकिवे मे उपादान हतरेम्म करन्ने मोकद्द अर तुं वेदेरुम භවයකට උදව් කරනවා හතරෙන් තුනක් හදනවා එතකොට සෝවාන් වෙච්ච කෙනෙකුට ඒ උපාදාන හතරෙන් නැති මොකද්ද? ඒ උපාදාන හතරෙන් උපාදාන දෙකක් නැතු යනවා. දිට්ඨි උපාදානයි සීලබ්බත උපාදානයි දෙක නැතු යනවා. කාම උපාදාන නැතු වෙනවා අනාගාමී ඵලයේදී. අත්වාද උපාදාන නැතු යනවා රහත් ඵලයේදී. එතකොට උපාදාන හතරම නැතු යනවා. उपादान हतरम नैतो गियोत भावයක් නෑ විඥානේ පිහිටන්නේ හැදෙන විඥානේ නෑනේ පිහිටීම පිණිස විඥාන නිරුද්ධ වෙනවා හරි ලස්සනයි මේ භාග්‍යවතුන් වහන්සේ මේ සසර ගැටලුව ලෙහෙන හැටි එතකොට දැන් ඔන්න උපාදානයේට ග්‍රහණය වෙනවා දැන් ග්‍රහණය වෙච්ච උනාට පස්සේ මේ ග්‍රහණය මිදෙන්න දැන් ඔය ග්‍රහණය අඩු කරන එක තමයි මේ සීල වලින් අපි දැන් සීලයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් සමාධියකින් මේ ඔක්කොම කරන්නේ මේකේ බලය අඩු කරන එක ග්‍රහණය අඩු කරන එක දැන් ඔන්න බලන්න සීලයේ පිටියට පස්සේ දැන් එයා කෑම ගැන එච්චර හොයන්නේ ඉන්න හිටින තැන්ගෙන මහ විශාලෙට හොයන්නේ අර පාඩුවේ ඉඳලා අර වමනා කාරණයකට එයා හිමෙන් හිම යනවා නේ. දැන් බුදුරජාණන් වහන්සේ පැවිදි ජීවිතයේ ඒ කාලේ පැවිද්දා හදලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයෙන් නිදහස් වෙන ආකාරයට. පරිසම්පාදයෙන් අහු වෙන්න නෙමෙයි. නිදහස් වෙන ආකාරයට. ඒ කාලේ හැදුවේ ඇයි හේතුව? පින්වන්තයෝ හිටියේ. පින්වන්තයෝ හිටියේ. ඒකට උවමනා කරන විදිහටම පින සුවල්ප පින තිබිච්ච අයද. දැන් බලන්න හිතලා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කාලේ පිප්පලි මානවක එතකොට මේ පිප්පලි මානවක බැඳේ බද්දා කාපිලාණි බැඳලා හිටපු හැටි දැක්කද ඇඳ මැද්දෙන් මල් මාලයක් දාලා දෙන්න දෙපැත්තේ හිටියේ ඉඳලා කිව්වා මාට ඉඳ අපිට අපෙන් කාට හරි එක්කෙනෙකුට රාගසිතක් හටගත්තොත් මේ මල් මාලේ පාර වෙන්න ඕනේ කිව්වා පාර වුණේ නෑ නිමල් මාලේ අවුරුදු ගාණක් හිටියනේ කොහොමද තුනේ පින්බලේ ආන් ඒකයි දැන් එහෙමනේ දැන් කියනවා මූණත් වහපන් ඇඟත් වහපන් අතපයත් වහපන් ඇස් දෙක විතරක් පෙන්නපන් කියනවා ඇයි අතපයත් දැක්කත් ඇවිසෙනවනේ එතන බලන්න කොච්චර මේ මිනිස්සුගේ පරිහානිය කොච්චර පරිහානියක්ද කියලා. බුද්ධ කාලේ එහෙම නැහැ නේ. රහතන් වහන්සේලා සවැත් නුවර විසාකා යනකට දානෙට සංඝයා වඩම්මන්න කියලා පරිජනකට අකල් වැස්සක් වැහැලා රහතන් වහන්සේලා එළියේ නිකන් ඇඳුන්නේ නැතුව පැම් පහසු වෙනවා. එළිය වත්තේ ආකාහයෙන් වැටෙන වැස්සට. එතකොට ගිහින් කිව්වා මේ ස්වාමීන් වහන්සේලා පේන්නේ නැහැ කිව්වා. එතකොට දැනගත්තා මේ විසාකා මහෝපාසිකව දැනගත්තා. ඉතින් බුදුරජාන් වහන්සේට කියලා වරයක් හැටියට සංඝයාට සලු දෙන්න නාන සලු දෙන්න පෙරමුණා. ඒ ලෝකේ දැන් කාලේ එහෙම නැහැ. දැන් කාලේ මිනිස්සුන් නිකන් මේ කොණ්ඩයක් දැක්කත් මේ ඔළුව කුලප් වෙනවා. ඇයි මේ පිරිහිලා? පිරිහිලා. ඒකයි හේතුව අර ඒ මිනිස්යාට දරා ගැනීම හැකියාවක් නෑ. නිකන් මිනිසෙකුගේ ඇඟ පොතක් දැක්කත් අතප්පයක් දැක්කත් මේ හතර ගාය දාලා වැටෙනවා. කම්පා වෙනවා. ඇයි හේතුව? පිරිහිලා. ඔරොත්තු දෙන්නේ. ඒකයි වහපන් 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 කියන්නේ ඔක්කොම. එතකොට ඒ කාලේ අර බල සම්පන්න පින්නකින් තමයි අරගෙන ගියේ. ඉතින් ඔන්න දැන් උපාදාන නිසා උපාදාන තමයි භවී පැද්දෙව්වේ. එතකොට බලන්න ඔන්න අහු වුණා. කාමයට අහු වුණා. ඊට පස්සේ දෘෂ්ටි වලටත් අහු වුණා. ශීලපත පරාමාස වලටත් අහුණා. අත්වාද උපාදානත් අහුණා. මේකට අහුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක තව තෝරගන්න. අහුවෙලා නිකන් ඉන්නවද? මොකද්ද කරන්නේ? ආන්න හරි. අහුවෙලා සිත කය වචනින් ක්‍රියා කරනකට කුඹුර හැදෙනවා. කම්මං කෙත්තං. ඊට පස්සේ සිත කය වචනින් කුඹුර ක්‍රියාත්මක වෙනකොට විඥාණය පළවෙන විඥානී තමයි හැදෙන්නේ. විඥානීට අනුව සකස් වෙනවා. සිකත අනුව ක්‍රියාත්මක වෙනකොට ඒක තණ්හාවෙන් ඒකට රුකුල් දෙනවා. තණ්හාවෙන්. එතකොට උපාදාන කියන්නේ එකක්, තණ්හාව කියන්නේ තව එකක්. රුකුල් දෙනවා. එතකොට ආය නැවත මෙනෙහි කරන්න පටන් ගත්තා. මොකද්ද මෙනෙහි කරන්න පටන් ගත්තේ? කිම්මි නුකෝ සති තණ්හා හෝති. කිම්මි නුකෝ සති උපාදානං හෝති. උපාදාන හටගන්නේ කුමක් ඇති කල්ලිද කියලා. කිම්මි නුකෝ සති කිම් පච්ච උපාදානං. උපාදානය කුමන් නිසාද උපාදාන? ඒ කිව්වේ කාමයට ග්‍රහණය වෙන්නේ කුමක් නිසාද? ඊළඟට දෘෂ්ටි වලට ග්‍රහණය වෙන්නේ කුමක් නිසාද? ශීලවෘතයන්ට ග්‍රහණය වෙන්නේ කුමක් නිසාද? අත්වාදයට ග්‍රහණය වෙන්නේ කුමක්? සූලියට අහුණා වගේ ග්‍රහණය වෙනවා කියන්නේ කුමක් නිසාද කියලා අහනවා. මේකට අහුවෙලා යන්නේ යනවනේ අපරිලා මේකට අහුවෙලා යන්නේ කුමක් නිසාද කියලා අහනවා. එතකොට මේ යන්නේ යම්කිසි දෙයක් නිසා පෙන්වා දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් විමසද්දී මහබෝසතාණන් වහන්සේලාට ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? මේ උපාදානයේ ඇති වෙන්නේ තණ්හාවෙන් කියලා. මොකද්ද තණ්හාව කියන්නේ? තණ්හාව කියන්නේ මොකද්ද? ආසාව. ආසාව කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන්නේ තෝරගන්න බැදක්කද? තෝරගන්න බෑ. තවදුරටත් බලන්න මහන්සියක් ගන්න බලන්න මේක තෝරගන්න. ඈ? තණ්හාව කියලා කියන්නේ අපේ හිතේ හිත යම් කිසි දෙයකට ඇදිලා යනවා. යම් කිසි දෙයකට අපේ හිත ඇදීලා යනවා. යම් කිසි දෙයකට හිත ඇදිලා ගියොත් මොකද්ද වෙන්නේ? ඒකම මතක් වෙනවා. එනවද නැද්ද? හිත නැඹුරු වෙනවා. හිත ඇදිලා යනවා. ඒ ඇදිලා ගියාම ඒකෙන් අපි ඒක ගියාම ගම අහු වෙනවා එතනට. ඒකයි වෙන්නේ. එතකොට ඔන්න අපි එකපාරට රූපයක් දැක්කා කියමු. අපි දැකපු මීට කලින් දැකපු නැති රූපයක් දැක්කා. රූපයක් දැක්කාම අපි මේ රූපේ ගුණ කාම ගුණ තියෙනවනේ රූපේ. ඒ ගුණයට මුලා වෙනවා, වසඟ වෙනවා. වෙච්ච ගම්මකද වෙන්න අපේ හිත ඇදිලා යනවා. රූප තණ්හා. ඔන්න අපිට සීඳුවක් ඇහෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ හිත ඒ ශබ්දෙට ඇදිලා යනවා. දැන් අපි පොතක් කියවගෙන ඉන්නවා අපි. ඉන්නකොට මිහිරි ශබ්දයක් ඇහෙනවා කියමු. දැන් පොත කියවන්න පුළුවන්ද? බෑ. මොකද වෙන්නේ? අර ශබ්දයට සිත ඇදිලා යනවා. ඒක තණ්හාව. තණ්හාවේ ස්වභාවය මොකද? එතකොට ආසාව ආස්වාදය ඇති කරන දෙයට සිත ඇදිලා යෑම. ආස්වාදය ඇති කරන දෙයට සිත ඇදී යාම තමයි තණ්හාව. මේක විස්තර මතක තියාගන්න. ඒක නැත්තම් තණ්හාව කියන එක අපි කැමැත්ත කීකීදී අපිට හොයාගන්න බෑ මේ මොකද්ද කියලා. ආස්වාදයේ ඇති කර දෙන අරමුණට සිත ඇදී යාම තණ්හාවයි. ආස්වාදයේ ඇති කර දෙන අරමුණට හිත ඇදිලා යන එක අපි පුරුදු කරපු නිසා ඒක බොහොම සුළු මොහොතෙන්, ඒ කියන්නේ තප්පර කාලක්වත් යන්නේ නැහැ. වෙලාවක් කියන්න බෑ. ඒ කියන්නේ වෙලාවක් ගැන කතා කරනට වඩා වේගෙන් හිත යනවා. හිත ඇදිලා යනවා. දැන් හිතලා බලන්න අපි ආස කරන දෙයක්, අපි කිමු ආස කරපු කෑමක් සිහිකල වේගෙන් කටට ගෙලෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒකට සූදානම් වෙනවා. කයත් සූදානම් වෙනවා. සිහි කරපු වේගෙන් ආන් ඒකෙන් තමයි තල්ලු වෙලා යන්නේ. ඊට පස්සේ ග්‍රහණයට ලක් වෙනවා. ග්‍රහණයට ලක් වෙනවා. එතකොට මේකට බුදුරජාණන් වහන්සේ මේ කාමයේ තෘෂ්ණාවට උපමාව දේශනා කරලා තියෙන්නේ අර ලාටු වගේ කියලා. මාර්යාගේ ලාටු කියලා. වැද්දා වඳුරු අල්ලන්න ගස්වල ලාටු බබාලා හදනවා. ලාටු වලින් බෝනික්ෙක් හදලා මේ ගහේ තියෙනවා. එතකොට ඔන්න වඳුරෙක් කියනවා එතනට. ඇවිල්ලා ඔන්න අතින් ගහනවා. ගැහුවම මොකද වෙන්නේ? අත ඇලෙනවා. අනිත් අතිනුත් ගහනවා. ඒකත් ඇලෙනවා. එමේ අත් දෙක ගලවන්න කකුල තියෙනවා. කකුලත් ඇලෙනවා. ඒ කකුලයි අත් දෙකයි ගලවන්න අනිත් කකුල තියෙනවා. ඒකත් ඇලෙනවා. ඒ හතර ගලවන්න හිතාගෙන ඔළුව තියලා තද කරනවා. එතකොට පහම ඇලෙනවා. ඒකේ තේරුම මොකද්ද? එකක් ගලවන්න හදනකට අනිකට අහු වෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ මේකට පින්න දෙනවා මාර විෂය. මාරයාට ආйти දේ මොනවාද? ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප ගන්ධ සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස, ප්‍රියමනාප අරමුණු. ඒවා මාර විෂය. මාර විශේෂ කිව්වේ මොකද්ද? ඒකට මේවා නිසා පුද්ගලයාගේ මේ තෘෂ්ණාව කිව්වේ මොකද්ද? ආස්වාදනීය අරමුණට හිත ඇදී යාම නිසා ග්‍රහණයට අහු වෙනවා. සුලියට අපි මෙහෙම ගමු. ආස්වාදයේ ඇති වෙන අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගඟක් කියමු. මේ සූත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැමැති ගඟට කෙනෙක් වැටෙනවා. බහිනවා. බැලලා මේකේ පීන පීන හිමීට පහළට යනවා. යනකොට මේ ගඟේ සීළු වතුර කලම්බලා යටට ගහන සුලියක් තියෙනවා. අර අනෙක් කෙනා අහුවෙනවද නැද්ද? ඒ වතුරට බැස්ස නිසානේ. ඒ වතුරට බැස්ස නිසා එයා ඒක වේගෙන් පහළට යනකොට බේරෙන්න බෑ. සුලියට වැටෙනවා. අහුවෙච්ච ගමන් කරකෝල යටට ගහනවා. ඒ වගේ තමයි මේ ආස්වාදිනී අරමුණට හිත ඇදිලා ගියාද කාමයට ග්‍රහණය වෙනවා. එතකොට හිත ඇදිලා යාම එකක්, ග්‍රහණය වීම එකක්. එතකොට හිත ඇදිලා ගියේ නැත්තම් ග්‍රහණය වෙන්නේ නැහැ. හිත ඇදිලා යාම නැත්තරම නැති වුණොත් ග්‍රහණයක් නැත්තරම නැහැ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. තණ්හාව කොහොමද උන්වහන්සේ තණ්හාව එක එක විදිහට පෙන්වා දීලා තියෙනවා. 108 වැදෑරුම් තණ්හා පෙන්වා දීලා තියෙනවා. 36 වැදෑරුම් තණ්හා පෙන්වා දීලා තියෙනවා. උන්වහන්සේ ගොඩක් පෙන්වා දීලා තියෙන්නේ කොහොමද අපගේ භාග්‍යතුන් වහන්සේ? තණ්හා පෙන්වා දීලා තියෙනවා 6 ආකාරයකටයි 3 ආකාරයකටයි. 3 ආකාරයට පෙන්වා දෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කියන්නේ කොටසක් මේකේ රැස් කරගෙන යනවා කර්ම පැවැත්මට ආසාවෙන්. තව කොටසක් රැස් කරගෙන යනවා නැවැත්මට ආසාවෙන්. අර මං කිව්වා අර ජර්මන් වල වෙච්චදී තනකොළ කෑවේ. ඒ පැවැත්මට ආසාවෙන් නෙමෙයිනේ. නැවැත්මට ආසාවෙන්. නමුත් නැවැත්මට ආසාවෙන් කළෙත් රැස් කරපු එක. ඒක බේරගන්න බෑ. බුදු කෙනෙකුට ඇර මේ ලෝකෙ කිසි කෙනෙකුට මේ පාර පෙන්වන්න බෑ. මේක පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. සම්මා සම්බුදු කෙනෙකුට පමණයි. ශ්‍රාවක වූ අපි හැමතිස්සෙම කරන්නේ ඒවා උපුටාගෙන කතා කරන එක. එතකොට මේ තෘෂ්ණාව කියන්නේ මේ ටර්නින් පොයින්ට් එකක්. අපි යන ගමන අපේ සම්දිස්ථානේ භව ගමන නිර්මාණය කරන සම්දිස්ථානයේ තෘෂ්ණාව කියන්නේ. මෙතනින් තමයි අපේ ජීර්ණේ අවාසනාවන්ත කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරන තැන තෘෂ්ණාවට මොකද්ද කිව්වේ? මෙතනින් තමයි කිව්වා දුකේ හට ගැනීම. දුක්ඛ සමුදය. දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දුක්ඛ සමුදය කිව්වේ තෘෂ්ණාව. තෘෂ්ණාව කිව්වේ මොකද්ද? ආස්වාදනීය අරමුණට සිත ඇදිලා යාම. මං තෘෂ්ණාව ගැන තෝරගදී මට ওই විදිහටයි මට මේක අල්ලගන්න පුළුවන් ඕනේ. කල්පනා කළා මම මොකද්ද මේ තෘෂ්ණාව කියන්නේ? බැලුවම පේනවා අපිට යම් කිසි දෙයකින් ආස්වාදයක් ඇති වුණා නම් ඒ ආස්වාදය ඇති වෙච්ච දේ නිරායාසයෙන් හිත ඇදිලා යනවනේ. එහෙම වෙන්නේ නැද්ද? ඒකට මහන්සියක් ගන්න ඕනේ නෑනේ. මහන්සියක් ගන්න ඕනේ ආස්වාදයක් නැති එක මෙනෙහි කරන්නයි. දැන් අපි ගත්තොත් ධාතු මනසිකාරය කිසි ආස්වාදයක් නැහැ. දත් කුරු කාගෙන මෙනෙහි කරන්න තියෙන්නේ. ඇයි හේතුව? හිත ඇදිලා යන්නේ නෑනේ ඒකට. ඈ? ඔන්නාසිබ භාවනාව හිත ඇදිලා යන්නේ නෑනේ. මෛත්‍රී භාවනාව හිත ඇදිලා යන්නේ නෑනේ. අපි වෙන එකක් මෙනෙහි කළොත් වන්න මගුල් ගයක්. මෙනෙහි කරනවා හිත ඇදීලා යනවා. ආභරණ මෙනෙහි කරනවා. බෙල්ලේ දාන තැලි, නල්ලේ දාන නලල් පට, ආත්වල වලලු, චිත්‍රපටි වගේ ඇස් වහගෙන පැය ගණන් ඉන්න පුළුවන්. එහෙම නේද මේ හිතේ ස්වභාවය? ඊළඟට කෑමක් හදනවා. හිතෙන් ලස්සනට පොල් ගන්නවා, අපි මිරිකනවා, ලෝණු කපනවා, තෙලෙන් බදිනවා, පිට යනවා. හිතෙන් ඕන එකක් කර හැකි. අමාරු නෑ නේද ඒවා? ඒවා අමාරු නෑ. මේක පටන් ගන්නවා අපි ධාතු මනසිකාරය. මෙන්න ටිකක් වෙලා නිදි. ඇයි මේ හේතුව? ආස්වාදනීය අරමුණක් නෙමෙයි. ඒක බෙහෙතක්. ඒක ඖෂධයක්. ඖෂධ කියන්නේ ආස්වාදේ නෑ. ඖෂධ කියනවා තීත්තයි. අපහසුයි, බොන්න බෑ, කැමති නෑ. හැබැයි ලෙඩේ සනීප කරන්නෙත් ඒකෙන්. ඒ වගේ තමයි මේ ධර්මයට පෙන්වා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත පිහික්කවෝ මහණෙනි ධර්මයේ සමාන ඖෂධයක් නැහැ වෙන මේක බීපල්ලා කියනවා බලන්න එතකොට නේ ඖෂධයක් බොන්න කැමති නැහැ කවුරුත් බෙහෙත දකින්නකට ඇඟිරි වැටෙනවා මෙහි ඊගාද බෙහෙත දකින්නකට මැග හොල්ලලා දත් හොල්ලලා ඇස් නටෝලා මේකට අපිරියව ප්‍රකට කරනවා නමුත් ඒකම තමයි ලෙඩ සනීප කරන එක අනිත්‍යයි කියලා මෙනෙහි කරගන්න ගියාම හරි අමාරුයි නමුත් මම මගියේ මේ මගේ දේවල් මමයි හැදී මං හිතවපු ගස් මං හදාපු වැට මං හිතවපු පොල් පැල මං හිතවපු කෙහිකන් හිත හිතා හිටිය හැකි මොකද හේතුව ආස්වාදයක් ඇති කරනවා එතකොට බුද්ධ දේශනාවේ කොහොමද අපි ඔබ අහලා තියෙන පින්වත්නි ආස්වාදයක් මෙනෙහි කරද්දී එයා මේකේ අමාරුවේ වැටි වැටීම යනවා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කිව්වේ ආස්වාදයේද ආදීනවේද ආන්න උත්තරේන තැන ආදීනවේ මෙනෙහි කරන්න ආස්වාදය කරන දෙයට හිත යදී යාම ගැන කලකිරිනවා බලන්න මේ බුදුරජාණන් වහන්සේ උත්තරේ ඒ විදිහට නොදෙන්න අපිට විමසි කවදාවත් පිළිතුරක් ගන්න හම්බ වෙන්නේ නැහැ මේ ජීවිතේට එතකොට මේ තෘෂ්ණාවෙන් මොකද්ද කරන්නේ ආස්වාදනීය අරමුණට හිත ඇදලා යනවා මේක වළක්වන්න බෑ ඇයි ආස්වාදේම නම් අපි මෙනෙහි කරන පුරුදු වෙලා ඉන්නේ අපි පුරුදු වෙලා ආස්වාදේ කියන්නේ මොකද්ද අපි ඒකත් තෝරගමු නැත්නම් ඒකත් පැටලෙයි සතුට සොම්නස ඇති කර දෙන දේ ආස්වාද කිව්වේ මොකද්ද සතුට සොම්නස හදා දෙන දේ යම් රූපයක් බලලා සතුට සොම්නස හැදෙනවා නම් අපේ හිත ආයමයිමත් ඒක බලන්න ආස කරනවා යම් ශබ්දයක් අහලා සතුට සොම්නස හදලා දෙනවා නම් අපේ හිත ආයමත් ඒ ශබ්දය අහන්න ආසා කරනවා යම් සුවඳකට සතුට සොම්නස හදලා දෙනවා නම් අපේ හිත ආයමත් ඒ සුවඳ දැන නාසයට ආග්‍රහණය කරන්න ආසා කරනවා යම් රසයකින් සතුට සොම්නස හදලා දෙනවා නම් ආයමත් ඒ රසය විඳින්න ආසා කරනවා යම් පහසකින් සතුට සොම්නස හැදෙනවා නම් ආයමත් ඒ පහස ලබන්න ආසා කරනවා යම් අරමුණකින් සතුට සොම්නස හදලා දෙනවා නම් ඒ ආයමත් ඒ අරමුණ මෙනෙහි කරන්න ආසයි මේ සතුට සොම්නස කියන්නේ මොකද්ද සතුට සොම්නස කොහෙද තියෙන්නේ සතුට සොම්නස පඨවි ධාතුවේ තව කොහෙද තියෙන්නේ ආපෝ ධාතුවේ තව කොහෙද තියෙන්නේ තේජෝ ධාතුවේ තව කොහෙද තියෙන්නේ වායෝ ධාතුවේ මෙහෙම තියෙන මේ තව කොහෙද තියෙන්නේ ආකාශ ධාතුවේ තව කොහෙද තියෙන්නේ විඥාන ධාතුවේ මේ වේ තියෙන්නේ මේ ආස්වාදයේ යම් තැනක තියෙනවද එතන තව එකක් තියෙනවා මොකද්ද ආදීනවය ආදීන කිව්වේ මොකද්ද? ඒක නැති වෙලා යනවා. ජරා මරණයටපත් වෙනවා. ජරා මරණ කොහි තියෙන්නේ? පඨවි ධාතුවේ. ආපෝ ධාතුවේ. තේජෝ ධාතුවේ. වායෝ ධාතුවේ. ආකාශ ධාතුවේ. විඥාන මේව තමයි ජරා මරණ තියෙන්නේ. එතකොට මේ අපිට මොකද වුනේ? අපි මේ ආස්වාදයේ තියෙන අරමුණේම ආදීනවේ තියෙනවා. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නේ ආස්වාදයේ අරමුණට හිත ඇදිලා යන එකට විතරයි. ආදීනවෙට හිත පුරුදු කළා නෑ. ඒ නිසා අපි ආදීනව දකින්න බුද්ධ දේශනාව ගන්නන්නේ මොකද්ද? මං කිව්වේ දැන් බුදුජන් වහන්සේගේ කාලේ දනුත් ඒ චාරිත්‍රයට මහාන කරනවා. බුදුරජාන් වහන්සේ කාලේ පැවිද්දා මහාන කරපු ගමන් සිවුරු පටිය බෙල්ලේ ගැට ගහකොම දෙන්නේ මොකද්ද මෙනේ කරන්නේ? කේසා ලෝමානක මේක ආස්වාදේද? ආදීනවේ මෙනේ කරන්න දෙන්නේ. එතනින් තමයි මේක අනිත් පැත්ත හැරෙන්නේ. ආදීනේ මෙනේ කරනකම් අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. ඒකේ බුදුරජාන් වහන්සේ උපමාවක් කියනවා. නාලා ලස්සන්ට ඉන්න කෙනෙක් ආස කෙනෙක් ඉන්න ලස්සන්ට ඉන්න ආස කෙනෙක් උපමාවක් තියෙන ලස්සන උපමාවක්. හැබැයි මෙයාට ඇස් පේන්නේ නැහැ. මෙයා ආසයි ලස්සන ඇඳුමක් අඳින්න. එතකොට මේ ඇස් පේන්නේ නැති එක්කෙනා ගිහිල්ලා එක එක මේ ඇඳුම් මහානාය ගාවට ගිහිල්ලා යාළුවන්ට කියනවා අනේ යාළුවනේ මං කියන ගානක් දෙන්නම්. මට ලස්සන ඇඳුමක් මහව දෙන්න කියනවා. මේගොල්ලෝ පරණ පැච් දාපු කබල් ඇඳුමක් ගෙනත් දෙනවා. දීලා කියනවා මේ ලස්සන ඇඳුම මෙච්චර ගාණක් වෙනවා කියලා සල්ලි ටික ගන්නවා ඇඳුම දෙනවා. දැන් මෙයා මේක ඇඳා. ඇඳගෙන මේ බුදුරජාන් වහන්සේගේ උපමාවක්. මේක ඇඳගෙන පාරේ යනවා. ඊ යාළුවන්ට කියනවා මේ බලාපන් මම ලස්සන ඇඳුමක් හම්බුණා ෂෝක් නේද කියලා අහනවා. ඒතර මේකට සතුටු වෙන්නේ මොකද කරන්නේ? හරි ෂෝක් ඔය ඇඳුම කීකේ කියනවා. නමුත් ඒගොල්ලෝ දන්නවා මේක ඇස් පේන අය දන්නවා මේ බොරුවක්. ඒතර කාරුණික වෙදෙක් කියනවා. ඒ වෙදා මෙහාට ඇඳුම ගැන කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. ඇයි තව කොටසක් කියනෝනේ මේක ලස්සනයි කිය. ඒ විදා මොකද කරන්නේ? ඇස් වලට බෙහෙත් දානවා. ඇස් වලට බෙහෙත් දාන්නට පස්සේ මෙයා ඉස්සලාම ඇස් පේන්න ගත්තාම බලන්නේ මෙතෙක් කල මෙයා ආසා කරපු වස්ත්‍රය. දැක්කම පේනවා. මොකද්ද පේන්නේ? නිදකින් මේ අඳලා තියෙන්නේ මහා අජූත එකක්. හොයාගෙන ගිහිල්ලා ගහන්න වටිනවා අන්ධ පියුන්ට. ඒ මෙතෙක්කල් මම මේ රැවටිලා හිටියේ. ඒක දැක්කේ කොහොමද? ඇස්පිනිච්ච දවසේ. ඒ වගේ ඇත්ත පේනකම්ම ආස්වාදය මෙනෙහි කරගෙන මේ මැරෙනවා. මේ ඉදීම පතනවා. මේ අඬා වැළපෙනවා. ආයේ ඒකම පතනවා. එහෙම එකක් නැද්ද මේ අපේ ගමනේ? මේ පටන් ගන්නේ තෘෂ්ණාවෙන්. මොකද තෘෂ්ණාව කිව්වේ? ආස්වාදනීය අරමුණට හිත ඇදලා යෑම. දැන් හොඳට බලන්න හිතලා මේ ආස්වාදනීය අරමුණට හිත ඇදලා යෑම කියන එක තෝරගත්තට පස්සේ මේක Tamanට වෙනවද කියලා බලාගත්තාම Tamanගේ තුල මෙන්න මේකයි තණ්හාව කියලා Tamanට තෝරගත හැකි. ඒ වෙලේ ඉඳලා Tamanට අල්ලගත හැකි මේ විදිහටයි උපාදාන වෙන්නේ. මේ විදියටයි භවය වෙන්නේ. මේ විදියටයි ඉපදෙමු නැහැ කියලා යාන්තම් තේරුම් ගත්තත් ඒක අපිට උදව්වක් වෙන්නේ නැද්ද? අපිට මේ වගේ මේ මාර්ගයේ දියුණු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු.